අයිබෝවන් 360 සජීව සංවාදයේ සමගයි ඔබ අදත් එක්වී සිටින්නේ අපි අද දවසේදී සූදානම් වෙමින් අපේ ආරාධිතාව ප්‍රශ්න කරන්නට ඔබ වෙනුවෙන් ඡාපත් මමත් සූදානම් අද අපේ ආරාධිතයා වන්නේ ඔහුව ආන්දෝලනාත්මක චරිතයක් හිටපු අග්‍ර විනිශ්චයකාරවරුන්ට පවා අභියෝග කරමින් ඔවුන්ට එරෙහිව අධිකරණයට අධිකරණ ඉදිරියට ගිය චරිතයක් ඒ වගේම කීර්තිමත් රේගු නිලධාරියෙක් අපි එතුමා පිළිගන්නවා නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහත්මයා අයිබෝවන් අයිබෝවන් මම කැමති මුලින්ම ඔබතුමාගේ වෘත්තීය ජීවිතය ගැන දැන් ශ්‍රී ලංකා රේගුවේ විශේෂ විමර්ශනංශයේ ප්‍රධානියා දක්වා ඔබ ඉතා හොඳ කීර්තිමත් ගමනක් එනවා හැබැයි එක පාරටම මේක වෙනස් වෙලා ඔබතුමා එංගලන්තයට යනවා ඇයි මෙහෙම වෙන්නේ රාජ්‍ය සේවයේ බරපතල බිඳ වැටීමක් වෙනවා මේ ශ්‍රී ලංකාවේ මම ඔබට ඉතා කෙටියෙන් කියන්නම් අපි තියෙනවා මනම්පියරේ නඩුව ඔබ දන්නවා ඇති කතරගම. ඉහළ නිලධාරියෙකුගෙන් එන නීති විරෝධී නියෝගයක් ක්‍රියාත්මක කරන්න කවුරුත් බැඳිලා නැහැ. ඒක තමයි රාජ්‍ය සේවය තියෙන්නේ. ඒක තමයි නියුරම්බර්ග් ට්‍රයල් එකේ හිට්ලර්ගේ හිටපු සොල්ජර්ස්ලාට ඔක්කොම පනිෂ් කළේ. මේ නාගානන්දගේ ස්වභාවය ඉහළින් ජනාධිපතිගේ නියෝගයක් ආවත් ඒක නීති විරෝධී නම් ඔහු ඒක කැලිම ප්‍රතික්ෂේප කරනවා. රටින් පිට වෙන්න සිද්ධ වෙන්නේ වැදගත් නඩුවක් ඔහු ඉදිරියට එනවා ඒකට චූදිතයෝ හතර දෙනෙක් සම්බන්ධයි අරවින්ද සිල්වා අර්ජුන රණතුංග ලලිත් කොතලාවල ලුම්බිනි ඇක්වේරියා කියලා කම්පැනි පර්මිට් හතරක් ටැක්ස් ෆ්‍රී පර්මිට් හතරක් අරගෙන මේ ගත්ත පර්මිට් හතරම දීලා තිබුණ කොග්ගල බීච් හොටෙල් එකට ඒ පර්මිට් හතරම විකුණලා තිබුණා ඒ හොටෙල් එකේ ජෙනරල් මැනේජර් මේ ගැන පාපොච්චාරණය කළා මේ චූදිතයෝ තුන්දෙනෙක් ආවන් පස්සේ චූදිතයෝ තුන්දෙනාම මම තද්දිම්ම නීතිය ක්‍රියාත්මක කළා මට පොඩි අවසරයක් ලබා දෙන්නට ඕනේ මා දන්න ඔබතුමා විශේෂයෙන්ම මම අර කලින් කිව්වා වගේ ආන්දෝලනාත්මක චරිතයක් බොහෝ ප්‍රකාශ ඍජු ලෙස ඉදිරිපත් කරන චරිතයක් ඒ නිසාම මේ සියලු ප්‍රකාශවල මේ සම්පූර්ණ වගකීම ඔබතුමාට බාර ගන්නට සිදුවේ ඒක නෝ ඉෂු මේ නගරනදික ස්වභාව සාමාන්‍ය ස්වභාවය ඒ අන්තිම නඩුව ආපුවාම කෙලිම ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැදිහත් වෙලා අධ්‍යක්ෂක ජනරාල්වරයා හරහා ඒ නඩුව යට ගහන්න උත්සාහ කළා. ඒක මට නියෝගයක් ආවේ නඩුව පවත්වන්න එපා. මේක තියෙන්නේ මම 2001 දක්වා රේගුවේ සම්පූර්ණ කතාව මේ. මේකේ නම ඇවිල්ලා මේ සස්ටේන් පර්සිකියුෂන් ඔෆ් වෙටරන් ෆ්‍රෝඩ් ඉන්වෙස්ටිගේට්. මේ වගේ එක දිගට දැඩි මේ ග්‍රහණයට ඒ කියන්නේ දිගටම එයාව මේ වගේ චරිත නාගානන්ද පවුණා ලෝකෙ හැමතැනම ඉන්නවා කිසිම ආකාරයකට නීති ඉදිරියේ නොසැලෙන අයට මේ දේ වෙනවා මේකේ තියෙනවා ඔය නඩුව ගැන සම්පූර්ණ කතාව ඇයි මම ඔබට කියන්න ඕන ඒ සිද්ධියේදී ඒ දින නියෝගය මම පිළිගන්නේ 2001 සැප්තැම්බර් මාසේ 6 වෙනිදා මේ නඩුව අහනවා අධ්‍යක්ෂක ජනරාල් රිජුවම මැදිහත් වෙනවා ප්‍රතික්ෂේප කරනවා එයාගෙන් කෝල් එකක් එනවා මේ නඩුව ගන්න එපා කියලා මම ටෙලිෆෝන් කෝල් එකවත් ටෙලිෆෝන් එක රීප්ලේස් නොකර පරීක්ෂණයේ දෙකට පරන් අරගෙන පහ වෙනකොට ඉවර කරනවා එකම දඬුවම ඒ හතර මිනිකටත් එකම දඬුවම ඒකේ ප්‍රතිඵලයක් හැටියට අධ්‍යක්ෂක ජනරාල්වරයා එතකොට හිටියා ජනක් ගුණරත්න එහුමව පාවා දෙනවා චන්ද්‍රිකාට බණ්ඩාරනායක ජනාධිපතිනේ ඔහු ඒ අනුව තමයි අර්ජුනගේ තාත්තා රජී රණතුංගගේ මට බරපතල ප්‍රශ්නවලට මූණ දෙන්නා. ඒ වගේ වාතාවරණයක් ඇතුළ තමයි රටින් පිට වෙන්නේ සිද්ධ වෙන්නේ. රටින් පිට වෙන්නේ 2001 සැප්තැම්බර් 23 මේ තියෙන්නේ එතකොට පිටු 9ක් තියෙන ලංකාවේ පාර්ලිමේන්තු හැන්සාඩ් එකේ. මේක කියන නාගානන්ද කොඩිතුවක්කු සහ ඔහුගේ සිය පවුල සමග රටින් පිට වීමේ සම්පූර්ණ වගකීම රාජ්‍ය බාරගත යුතුයි. මේක තමයි ලංකාවේ සමත්යක් හැටියට කිව්වම මේක නිදහසෙන් පස්සේ අද රාජ්‍ය සේවයේ සාමාන්‍ය ස්වභාවය. කොඳුනාර්දී කැඩිච්ච නිවටකමට හැකිලෙච්ච රාජ්‍ය සේවයක් තමයි තියෙන්නේ. මේක එතන ඉතර නෙමෙයි. මේක ඉහළම ඉඳලා අග්‍ර විනිශ්චකාරවරයාගේ ඉඳලා හැම තැනම මේක පැතිරී තියෙන ස්වභාවයක්. කරන්න දෙයක් නැහැ. මන් දන්නේ අපි අහලා තියෙනවා නූව වෙල්ලස්ස හිටපු අපි ඒ වගේ හිටපු තමන්ගේ එඩිතර මිනිස්සු නැති කලා කියලා ඒ විදිහට DNA මේ රටේ මිනිස්සුන් නැති උනේ කොහොමද කියන එක මට ලොකු ප්‍රශ්නයක්. ඒක තමයි මම මේ විදිහට වෙන්නේ.
ඔබ දැන් ඔබ ඔබ කියන හැටියට ඔබ නිතර කියනවානේ ඔබ බය හඳුනන්නේ නැහැ කියලා. ඔව්. නාගානන්ද කොඩිතුවක්කු බය කියන එක දන්නේ නැහැ කියලා ඔබ කියනවා. ඔව්. දැන් ඔබ දැනටත් අර දැන් ඔබ කිව්වා වගේම ඩිල්කා විවිධයට අභියෝග කරමින් ඉන්නවා. දැන් ඒ බය නොහඳුනන නාගානන්ද කොඩිතුවක්කු ඇයි රජී රණතුංගට බය ලංකාවෙන් පිට වෙනුවේ කතා වෙන්නේ? රජී රණතුංගට බය නෙවෙයි පිට වෙන්නේ. හෝ ඔබට විරුද්ධව යම් කල්ලියක් හෝ කණ්ඩායමක් ඔය කියන හැටියට ඔබ රජන ඉදිරිපත් කරනවා. ඔබ බහින්ද නාගානන්ද කිස්සූ එකට සපත්තුවට බහලා බලන්න. නාගානන්ද රොයිට් ඉස්සෙල්ලා ජීවිත තර්ජන ඇසිඩ් ගහීමේ අවදානම් අවස්ථා කීපයක් අධ්‍යක්ෂක ජනරාල් වරයාට කෙලිම වාර්තා කළා. ඒ වගේම පරණ ලොරියක් වාහනේ ඉස්සරහට ගෙන ලහප්පන්න උත්සාහ කළා. නමුත් මං මගේ තියෙන යම් දහමක් ඉතා ඍජුව පිළිගන්න චර්තයක්. එහෙම අය එහෙම ආවට ගියාට වෙනස් කරන්න බෑ. ඒගොල්ලන්ගේ රාගය, ඒගොල්ලන්ගේ ශෝකය, ඒ වගේම බය, ඒගොල්ලන් මර්ධනය කළා තියෙන ඒ ඉන්න දහම අනුව එයා නිකන් ආවට ගියාට වෙනස් කරන්න. නමුත් මගේ පොඩි පුතා දැන් ඇවිල්ලා විශ්වවිද්‍යාලය ජීවිතය අවසන්. ඌට අදත් කියනවා අම්මට ටෙලිෆෝන් කොල් එක එනවා. පුතා එතකොට අවුරුදු 4යි. පුතාට ගත්තම කියන අම්මට දෙන්න කියලා. පුතාට ගත්තම අම්මා ආන්සර් කරනවා. පුතා අහගෙන ඉන්නවා. උඹ තමයි ඊළඟට සුදුරෙද් දාන් දෙන්නේ. උඹ දැන් සූදානම් ගියා කියලා. අම්මා පුතාව පපු ඉතියාන අඬනවා. මගේ පුතා අදත් කියනවා. චාපා මෙහෙම දෙයක් තියෙනවා. මම ඔබට කියන්න ඕනේ. ඊ යම් අවස්ථාව ඔබ දන්නවනේ. දෙවන ලෝක සංග්‍රාමයේ රුසියාව අකිල්ල 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 ගිහිල්ලා 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 අන්තිමට සීතු ඍතු ආපුවාම ජර්මනියටම ආවා. ඒ වගේ යම් යම් අවස්ථාවල උපක්‍රමශීලී වෙන්න ඕන. අද ඔබ ඉදිරියේ මම ඉන්නවා. අද මෙතන මම කතා කරනවා. එදා මට 2001 දී මොන හරි කළා නම් මේක නෑද? ඒකත් අමතක කරන්න එපා. ඔබ ලංකාවෙන් ඩීල්ක තව එක ප්‍රශ්නයක් තියෙනවා. දැන් මට පුද්ගලිකව ඔබ මුණ ගැහෙනවා 2001 මං හිතන්නේ අවුරුද්ද. ඔබ මට මුණ ගැහෙන දා රාත්‍රිය තමයි පිට වෙන්නේ. ඔබ කියනවා අද මැදියම් රැයි මම යනවා කියලා. මම රාවේ නියෝජනය කරන්නේ මේ සටහන් වැදගත් වෙන ඩීල් කර නැත්නම් මේ සටහන නිකන් ඉතිහාසයට එකතු වෙන හින්දා. ඒතර මම ඔබෙන් අහන ඔබ කිසි දෙයක් කියන්නේ නැහැ. ඔය ටික එදා කියනවා මට මරණ තර්ජන තියෙනවා ප්‍රශ්න තියෙනවා ඉන්ද මම කිසි දෙයක් කියන්නේ නැහැ කියලා මැදියම් රැයි යනවා කියලා කියනවා. මගේ ප්‍රශ්නේ ඔබ ලංකාවෙන් ගිහිල්ලා හෝ එදා දවසේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ආණ්ඩුවට විරුද්ධව ඇයි එහෙමනම් කැරල්ල ගැවි නැත් එංගලන්ත ඉඳලා? එනෙත්ටි ඒක ඔබ හොඳ වැදගත් ප්‍රශ්නයක් අහන්නේ. මේ බලන්න එංගලන්තේ ඉඳලා කරන දේ. මෙතන සන්ඩේ ලීඩර් මේ පත්‍රයේ දිනේ 2002 ජනවාරි 27 මේ ඇවිල්ලා ඒ සිද්ධියට සම්බන්ධ සම්පූර්ණ කතාව. මේක කියනවා ජස්ට් නොට් ක්‍රිකට් මිසිස් ප්‍රෙසිඩන්ට්. මේ සම්පූර්ණ කරපු වංචාව. නාගානන්ද රටින් ගියාට පස්සේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කොච්චර විදියට නිවට විදියට ජනාධිපති ධූරේ පාවා දෙනවද කියනවා. මතක තියාගන්න සෑම රාජ්‍ය නිලධාරියෙක්ම තමන්ගේ ධූරේ කාර්ය කර්තව්‍ය රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට රටේ නීතියටත් එකඟව අවංකව ඉෂ්ට කරන බැඳී සිටිනවා. ඇය මේකේ තියෙනවා ඔහුට පනවපු දඩය. ෆයිල් එක කෝල් කරලා ජනාධිපතිනිය ඇය මුදල් ඇමතිනියත් නොවේ. එතකොට චොක්සි මුදල් අමාත්‍යවරයා ඇය පසුදිනයක් දාලා අමාත්‍යවරයා හිටපු දිනයක් පාවිච්චි කළා. නාගානන්ද පනවපු දණ්ඩනය අහෝසි කරනවා. ලක්ෂ 40 ගානක ලක්ෂ 10කට අඩු කළා වාහනේ නිදහස් කරනවා. මේ සම්බන්ධයෙන් රාවේ පත්‍රයේ එවකට ගියේදී මේ බලන්න. හරි. ඒ ලිපි මම දැක්කා. මම ඒ දවස රාවේ හිටියේ. ඉතින් මම කියන්නේ ඔබ අද වගේ අද ඔබ බොහොම ඇක්ටිව් කැරක්ටර් එකක්. දැන් ග්‍රවුන්ඩ් එකේ ෆයිට් කරනවා මේ වචන වලින්. ඇයි එදා දවසේ මේ වගේ හුදු ලේඛනයකට විතරක් එක සීමා කරලා මේ ක්‍රියාන්විතේ පටන් ගත්තේ නැත්තේ? ඇයි ඔබ දකින්නේ නැත්තේ ඒක? ඔබ දකින්නේ නැද්ද 2000? ඒ කියන්නේ ඔබ හුඟක් දේවල් මගේ අතීතයේ දන්නේ. මම 1986 පෙබරවාරි මාසේ 13 මට අල්ලස් චෝදනාවක් දාලා අත්අඩංගුවට ගන්නවා. ඊළඟ මාව ගෙදර මාව රේඩ් කළා රීගුවෙන්. මගේ ගෙදර ෆයිල් තිබිච්චව ඔක්කොම අරන් ගිහලා මාව හොරබදු ළඟ තබා ගැනීම චෝදනාවක් අතට මාව අධිකරණයට කියනවා. මගේ ජීවිත මාව බන්ධනාගාරගත කරනවා. බන්ධනාගාරගත කරපුවාම මගේ ජීවිත ආරක්ෂාවට අධ්‍යක්ෂ ජනරාල් වටේට මැදිහත් වෙන්න ජයන්ස් තමයි එතකොට හිටිය ප්‍රෙසන් කොමිෂනර්. මගේ ජීවිත ආරක්ෂාවට මම තියන්නේ කෙලින්ම එල්ලා මරණ මිනිසුන්ගේ කුටියේ අඩි 6 පුංචි කුටියක්, කරුවල කුටියක්. එහෙම මගේ මාව හොඳට පන්නරය කරපු චරිතයක්. ඒ ඔක්කොම කළේ නමුත් එක සම්පූර්ණ සාවද්‍ය චෝදනාවක් මට ගෙනාපු අල්ලස් චෝදනාවක්. ඒ චෝදනාව සම්බන්ධයෙන් විනිශ්චය අධිකරණයේ ජනාධිපති නීතිඥයෝ 3 දෙනෙක් හිටියා. ඔවුන් සියල්ල මම නෙරපා හැරලා
ස්ථානයේම අතට නඩුව අරගෙන මගේ එතකොට අධ්‍යක්ෂක ජෙනරාල් මුදල් අමාත්‍යංශ ලේකම් මුදල් අමාත්‍යංශ නියෝජ්‍ය ලේකම් මේ සියලු දෙනාම ඇවිල්ලා නාගානන්ද කවුද කියන එක අධිකරණයට කිව්වා. ඊට පස්සේ සියලු චෝදනාවල උන්නු නිදහස් කොට නිදහස් වෙනවා. මේ චරිතය මෙන්න මෙහෙම ජීවිතය යන්නේ 2000 කෙනකන් රේගුවේ ජීවිතේ එකයි. ශ්‍රී ලංකාවේ යන්නේ නාගානන්ද අවුරුදු 46. මම ඒකයි මුලදීම කිව්වේ මේ රටක් හැටියට ශ්‍රී ලංකාවේ මේ ක්‍රමයේ බරපතල ගාවැටීමක් තියෙනවා. මට හරි කනගාටුයි කියන්නේ. මේක කවුරු හරි වෙනස් කරන්න ඕනේ. ඒ අභියෝගේ කවුරු හරි ගන්න ඕනේ. ඔබතුමා ලංකාවේ ගමන නිවැරදි මාවතට ගන්න අභියෝග රැසක් එක්ක සටන් කරමින් කටයුතු කරන කෙනෙක් විදිහට ඇයි ඔබ ඉංගලන්තයේ පුරවැසිභාවය ලබා ගත්තේ? ඉංගලන්තයේ පුරවැසිභාවය ලබා ගත්තේ මගේ ෆැමිලි කේ ඔක්කොම පුරවැසිභාවයද? මට ඒක නාගානන්දර ඕන වෙලාවක ඒක බැහැර කරේ කිසිම අර්බුදයක් නැහැ. මට ඕන හෙට වුණත් ඒක ඉංගලන්තයේ තියෙන පුරවැසිභාවය ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඕනම කාල පරිච්ඡේදය තමන්ට ඉන්න පුළුවන් විදිහට මම ගිය අවුරුද්දේ අගෝස්තු මාසේ ඉංගලන්තයේ රජයට දැනුම් දීමක් කරනවා. මගේ මව්බිම බරපතල අපරාධකාරයෝ ටිකක්, බරපතල මංකොල්ලකාරයෝ ටිකක් විනාශ කරනවා. මේ රටටම ලක්ෂ ගණනක් ඇවිල්ලා ඉංගලන්තේ ඉන්නවා. දෙමළ සිංහල ජනතාව ලක්ෂ 6ක් 8ක් වගේ. මම මගේ මව් රටට යනවා නැමුත මගේ බිම මුදාගත්තොත් ඔබටත් එක ලොකු සහනයක් වෙනවා. මේ මගේ මව් බිමෙන් මේ ජාත්‍යන්තර ප්‍රජා හැම තැනම, ඇමරිකාවද, ඉංගලන්තයේද, වෙන යුරෝපේ වෙනත් රටවල්, ඔස්ට්‍රේලියා, නිව්සීලන්ඩ්, මේ මව් බිමේ නැති දෙයක් නැහැ. නැති එකම දේ නීතියේ ආධිපත්‍යය. නැතම් මේ රටේ තියෙන සම්පත් එක්ක බැලුවොත් ඒ රටවල වලට ලංකාවත් එක්ක අහසට පොළවට සමාන කරන්න බෑ. මේ තීරණය ගන්න මෙච්චර කල් පමා වුණේ ඇයි? ඉතින් මම ඔබට ඔබ කියන හැටර ඔබට දැවැන්ත අසාධාරණයක් කරලා තිනවනේ. දැන් ඔය චන්ද්‍රිකා ගවර්න්මන්ට් එකෙන් කතා වැටිල 2001 වෙනකොට ඔබ ගිහිල්ලා දීර්ඝ කාලයක් ඇයි ඒ විනාශයේ රටට වෙන්නේ ඇරිය? දැන් ඒ චන්ද්‍රිකාගේ කාල පරිච්ඡේදය ගැන විත්තයිවන් පොතක් කියනවා, චෞර රජින කියලා. මම දන්නවා. ඔබ යන අතරේ අපි සටන් කරමින් හිටියේ මොකටද? එතකොට දැන් ඇයි ඔබ අතෑරලා ගිහලා දීර්ඝ කාලයක් රටේ විනාශය වෙන්නේ ඇරලා සෑහෙන කාලයකට පස්සේ කතා වැටුර ඔබ 2009 ආපහු වෙන්නේ? ඔව් ඔව්. එතකොට 2001 2009 දිග කාලයක් ඇයි ඔබ ලංකාව අතෑරලා ඉන්නේ එහෙම? මම ඔබට පැහැදිලි කළා. දැන් ශ්‍රී ලංකාවේ මගේ දැන් එහෙම ඔබ හිතන්න, මගේ බිරිඳ හා දරුවෝ සියලු දෙනාම රටකට පිටත් වුණාම ගහින් ගෙඩියෙන්නා වගේ තීරණ ගන්න බෑ. ගණ්ඩ ඕන සුදුසම අවස්ථාවේදී මට ලිඛිතව ආරාධනයක් තිබුණා මහින්ද රාජපක්ෂගෙන්. 2009 ආපුවම 1-to-1 සාකච්ඡාවක් තිබ්බා මහින්ද රාජපක්ෂත් සමඟ. මම ඔහුට ඒ වෙලාවේ මතක් කළා ලී ක්වාන් යූ, මහතිර් මොහොමඩ් නන්දේක මතක් කළා කිව්වා මහින්ද රාජපක්ෂට. ඔබට මේ රටේ ඒතර යුද්ධෙ දිනලා ඒ ආරාධන බලන්න පුළුවන්ද අපිට මොකද්ද කියලා? ලිඛිත ආරාධනාව? ඔව්, ලිඛිත ආරාධනාවක්. ඒක ජනාධිපති ලේකම් වාසන් කරපු ආරාධන. ඒක නෑ, ඒක මෙතන නෑ. එතනදී ලිඛිතව ආරාධනාවක් කෙරුවා. මොකක්ද ආරාධනාව? ආරාධනාව ඇවිල්ලා මේ මව්බිම දැන් නැවත ගොඩනැගීම සඳහා මේ රට දාලා ගිය විද්වත්තු නැවත එන්න. ඒ අනුව ආවම ඒ රැස්වීමේදී මම ඔහුට කිව්වා මම පූර්ණ සහයෝගය දෙනවා නැවත ශ්‍රී ලංකාවට එන්න කැමති. මම කිව්වා නමුත් මට යන් කිසිදු ආකාරයක මැදිහත් වීමක් කළොත් එතනින් ඒ කීප අවසන් වෙනවා. මම එකින් දවට කිව්වා, මම කිව්වා ඔබ ඒ සහතිකේ දෙනවා නම් මම එන්න සූදානම්. නමුත් මහින්ද රාජපක්ෂට දෙන්න බෑ. ඔය තා දක්ෂ නළුවෙක් මේ රටේ මහජනතාව තවමත් එක දන්නේ නෑ. ඉතා සට කපටි තා දක්ෂ නළුවෙක්. ඒකින් දර ගැලරියේ ඉන්න කට්ටිය ඔහු වටා ඊට වෙදී දෙවියෙක් නෑ. කරන්න දෙයක් නෑ. ඇසියලු වගකීම් ඔබතුමා බාර ගන්න. මාන්නි කරන දන්නේ. මේ ප්‍රකාශවල වගකීම් ඔබතුමාට බාර ගන්නට වෙනවා. අපි කෙටි විරාමයකට යමු වෙනු. විරාමේ නානතුරු යලෙත් හමුමු 300ට සමග. ඔබ යලි තෙක්වන්නේ 360 සජීව සංවාදයේ සමගින්. අපේ දුරකථනය ඔබට විවෘත අද දවසේදී නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගෙන් ප්‍රශ්න අසන්නට ඔබට හැකියාව තිබෙනවා. 0115 23 80 83 අපේ දුරකථන අංකය 0115 23 80 83 ඔබට හැකියාව තිබෙනවා සජීවීව අප සමග සම්බන්ධ වෙන්න. දැන් ඔබතුමා සඳහන් කළා මහින්ද රාජපක්ෂ පාලනයේ යටතේ ඔබතුමාට ආරාධනයක් ලැබෙනවා කියලා වෘත්තීය වේදීන් විදිහට මේ රට ගොඩනැගීම සඳහා එක් වෙන්න කියලා. එන ඔබ ලංකාවට එනවා. හැබැයි ඔබ ආයත රේගුවට සම්බන්ධ වෙන්නේ නැහැ. නැහැ. ඇයි? ඔබ දන්නවා මහින්ද රාජපක්ෂ රජයේ හිටියේ මුදල් අමාත්‍යංශ ලේකම් පීබී ජයසුන්දර. පීබී ජයසුන්දර කියන්නේ අති දක්ෂ
අර වචනේ මට නැවත පාවිච්චි කරනවා වංචාවට අති දක්ෂ දැනටත් ශ්‍රේෂ්ඨාධිකරණේ නඩුවක් තියෙනවා මම ඔහුට විරුද්ධව දාපු ඒ නඩුව දැනට තාවකාලිකව ඒක දැන් ආපහු ශ්‍රේෂ්ඨාධිකරණේ නැවතේ ලැබෙන සතිය හෝ ඊට එනවා ඔවුන් මේ යන්නේ මේක එක්තරා විදිහක මේ රත්තම සමත්යක් හිටර ගත්තොත් ක්‍රියාත්මක වන්නේ අපරාධකාරයෝ ටිකක් මංකොල්ලකාරයෝ ටිකක්ගේ සංවිධානයක් ඔහු දන්නවා නාගානන්දගේ භයානකකම මොකද ඔහු මට ඊට ප්‍රථම අධ්‍යක්ෂක ජනරාල්වරයා හමුවේ සිදුවීමක් කරනවා රේගුවේ ඔබ දන්නවා මේ ලංකාවට ඔබ ගිහිල්ලා ගන්නවා නැෂනල් ටෙලිවිෂන් එතන ගියාම සිංගර් ෆ්‍රිජ් එතන ගියාම සිසිල් ෆ්‍රිජ් ඔය දෙන ඔබ ගන්නකොට විශ්වාස කියලා ගන්නේ ඒක ගහලා තියෙන ජපානයේ නිෂ්පාදනය කරන ලද නම ඔබ දැකලා ඇති හම්බ බාණ්ඩකම තියෙනවා නමුත් මම කියන්න ඕන මේවා ජපානයේ නිෂ්පාදනය කරන ඒවා නෙවෙයි මේවා වියට්නාමේ බංග්ලාදේශ් මේ එක එක රටවල් වල මේ සම්පූර්ණ ව්‍යාජ වෙළඳ නමකින් එන්නේ ඒකට මම දැඩිසේ නීති ක්‍රියාත්මක ඒක නීති විරෝධී ඒ කියන්නේ එන්නේ පාරිභෝගිකයව රැවටීම ඒ විදිහට රැවටීම වරදක් ඒ අර්ථයෙන් කන්ටේනර් ගණනාවක් ඔය තියෙන ප්‍රසිද්ධ නම් වලට ඕගෙන ගණනාවක් රේගුවෙන් අත්අඩංගු කරගෙන රාජසන්ත මුදත් නාමතෙන්සේ ලේකම් පීබී ජයසුන්දර කැඳවනවා නාගානන්දයි ඒවක සිටුව අධ්‍යක්ෂ ජනරාල් WDL පෙරලා ලක්ෂ්මණ පෙරලා ඔවුන් ගෙනල්ලා කියනවා ගේනවා ආගම කියන්නේ චන්ද්‍රිකා පාලන සමය ඔව් ගෙනල්ලා චෝදනාවක් ගේනවා අපිට රේගුවේ මේ විදිහට කරදර කරනවා වහාම මේක නවත්තන්න කියලා ජයසුන්දර කියනවා මේකට උත්තර දෙන්න කියලා ජයසුන්දර මම පැහැදිලිව කිව්වා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට මේක කිසිම ගනුදෙනුවක් නැහැ. රේගුවෙන් දීලා තියෙන නියෝගයේ නීති විරෝධී නම් මොවුන්ට උපදෙස් දෙන්න අධිකරණය කියන්නේ. මෙතන මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට රේගුවේ කටයුතු වලට මැදිහත් වෙන්න නෛතික වශයෙන් කිසිදු බලයක් නැහැ කියලා. එතනින් ඒ සාකච්ඡාව අවසන්. හැබැයි ඔව් නාගානන්ද එක දැඩිසේ බයර වෙඳ ගන්නවා. එතන ඒක නිසා තමයි නාගානන්ද නැවත රේගුවට එන එක ඔහු දකින්නේ දැඩි තර්ජනයක් විදිහට. තමයි ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ. ඒ කියන්නේ ඔබේ අවශ්‍යතාවයකට නෙමෙයි ඔබ රේගුවට නොයා ඉන්නේ. එහෙමද? නෑ. ඔව් ඒකට ඒගොල්ලෝ මොකද මම දකිනවා මේ තියෙන গুপ্ত මේ යන වැඩසටහන මේ ලංකාවේ එදා ඉඳලා අදටත් ඒකම තමයි වෙන්නේ. මට කිල රේගුවේ කරන්න දෙයක් නැහැ. මට කිල රේගු නීතිය ඔබ අපේක්ෂා කරන විදිහට කරන්න බැරි නම් මට ඒ රස්සාවෙන් වැළක් නැහැ. ඉතින් දැන් කතාවේ හැටියට දැන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යුද්ධය අවසන් කරලා ඔබ ඇතුළු විද්වතුන්ට ලංකාවට එන්න කියනවා ඩීල් එක කතාව ඒකනේ. දැන් ඔබට ලැබෙන පොදු ලියුමක්. ඔබ එනවා. දැන් ඔබට වැරදිච්ච තැන මගේ මුල් ප්‍රශ්නේ නැවත මෙතනට අදාළයි. දැන් චන්ද්‍රිකාගේ පාලන සමයේ තමයි ඔහුට මරණ තර්ජන ඇවිල්ලා තියෙන්නේ. ඔබ කියන හැටියට. ඒතකොට ඔබ ඒ දරුපවුලත් එක්ක ලංකාවෙන් යනවා. ඔබට ඊළඟ ආණ්ඩුවේදී ආරාධනා කරන ඇවිල්ලා මේක හදන්න කියලා. එතකොට ඔබ මගාරින්නේ ඒ අවස්ථාව. ඔබ ඔබට තිබ්බා රේගු අතට අරන් රේගු කරකවල හදන්න තිබ්බනේ. ඉතින් මම ඔබට කිව්වද? ජනාධිපතිවරයා කෙලින්ම ජයසුන්දර කතා කරලා තියෙනවා වහම මාව කැඳවන්න. ජයසුන්දර සමග මම සාකච්ඡාවක් තියෙනවා. ජයසුන්දර පැහැදිලිවම කියනවා ජනාධිපතිවරයා කියන තීන්දුව මම ක්‍රියාත්මක කරන්න සූදානම් නැහැ කියලා. රටේ තියෙන හැම තත්ත්වයක් එතනින් ඒ කතාව එතනින් අවසන්. පැහැදිලි නෑ ඒ කතාව. ඒ කියන්නේ ඔබ දැන් ජනාධිපතිවරයා ඔබ ලංකාවට එනවා. එනවා. ජනාධිපතිවරයා සමග තිබිච්ච සාකච්ඡාව මම ඉදිරියේදීම ඔහු පීබී ජයසුන්දරට කතා කරනවා. පීජී බියඳුර උපදෙස් දෙනවා වහාම මාව කැඳවන්න. ඊට පස්සේ පීබී ජයසුන්දර තමකට ෆේස් ටු ෆේස් 1 to 1 සාකච්ඡාවක් තිබුණා. නමුත් පීබී ජයසුන්දර නාගානන්ද කවුද කියලා හොඳට දන්නවා. ඔහු සම්ම එක හෙළාම ප්‍රතික්ෂේප කරනවා. යලිත් ඔබව රේගුවට කැඳවීම. ඒ අනුව තමයි ඒ නිසා තමයි ඔබට යලිත් රේගුවේ වැඩ කටයුතු චාප කියන විදිහට අතට අරගෙන නිවැරදි ඔබ නැවත ජනාධිපති ඔබ නැවත ජනාධි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ කතාව ගිල්ල කිව්වද ඔබ තේරුම් ගන්න මේ දේ කරුණා කරලා මේ ශ්‍රී ලංකාවේ මම නැවත කියන්න ඕන ඔබ අහලා ඇතිනේ මේ රටේ එදත් වෙන්නේ අදත් වෙන්නේ තනිකර රැවටීමක් වෙන්නේ ඔය එකක්වත් නැත්තම් ඔහු එදා ඒ ගත්ත තීරණය ගත්තා නම් ඇත්තටම මහින්ද රාජපක්ෂට දෙවන වතාවෙන් විශ්‍රාමයක් තිබුණා නියම රජෙක් වගේ. නෑ දැන් නැවත ප්‍රතිගුණ ඇයි පීබී ජයසුන්දර ඔබේ කතාව මේක හරි බරපතලයි. දැන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පීබී ජයසුන්දර. ඔහු ජනාධිපති නෙවෙයිනේ. දැන් ජනාධිපතිවරයා ඔබව යොමු කරනවා පීබී ජයසුන්දරට සම්මුඛ සාකච්ඡාවකට. ඔබව ගන්න නැවත.
තේරුම් ගන්න බෑ අපට දැන් පිබි ජයසුන්දරට අයිති රාජකාරියක් නෙවෙයි ඒක. ඔහු රේගුවේ නැවත පිහිට වෙන එක පිබි ජයසුන්දරට අදාළ රාජකාරියක් නෙවෙයි. ඔව්. ඒතර ඔබ මේ සම්බන්ධයෙන් ඇයි පිබි ජයසුන්දරේ කතාව අහලා නිකන් හිටියේ? නෑ 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 නිකන් ඉඳලා නැහැ. ඒ සම්බන්ධයෙන් මම ජනාධිපතිවරයාට දැනුම් දෙනවා. එක අවස්ථාවක මේ කී අවස්ථාව කීපයක වාචිකවද ලිඛිතවද? ලිඛිතව වාචිකවද මහින්ද රාජපක්ෂගේ ෆෝන් නම්බර් එක මට තිබුණා. මම ඌත් අවස්ථාව කීපයකදී කතා කළා. නමුත් ඒ ඔක්කොම හුදෙක් ඒ එක රංගපෑමක්. ඔහු සඳහන් කරන්නේ මේ සියලු සිදුවීම් පිටපතකට අනුව සිද්ධ වෙච්ච දේවල් කියන කාරණා. ඒ ජනාධිපතිවරයා ඉදපත් කරපු ලිපි බලන්න පුළුවන්ද අපිට මොනවා හරි රෙෆරන්ස් දෙන්න පුළුවන්ද? ඔව් මට දෙන්න පුළුවන්. නමුත් මේ අවස්ථාවේදී ඒ ලිපි මෙතන නැහැ. ජනාධිපතිවරයාට ජනාධිපති ලේකම්වරයාට මහින්ද රාජපක්ෂට ඍජුවම මට නම්බර් එකක් තිබුණා. මම කතා කළා අවස්ථාව ගණනාවක්. නමුත් මේවා එතන මොකද්ද ඔහු ඔබට කිව්වේ ජනාධිපතිවරයා හිටපො? ඒක ජනාධිපතිවරයා කියනවා. දැන් හීවිල් ඇටෙන්ද යගේ ඉන්න ඕන සෙක්‍රටරි කෙනෙක් හිටියානේ. ලලිත් විරුතුංග ඒ වගේම ගාමිණී සේදර හිටියා. නමුත් මම හොඳ ලලිත් විරුතුංගත් මුණ ගැහුණද? ඔව් ඒ රැස්වීමට ලලිත් විරුතුංගත් හිටියා. නෑ ඊට පස්සේ සිත් පීවි ජයසුන්දර ඔබ සේවයේ පිටුවන්න බෑ කිව්වහම ඔබ උන්න මුණ ගැහුණද නැවත? ජනාධිපති කාර්යාලයේ හම්බ වුණා. ජනාධිපති කාර්යාලයේ හම්බ වුණා මට මතක එක අවස්ථාවකදී හිටියා. බන්දුල ගුණවත් හිටියා මේ සාකච්ඡාවේ. මේකද අපි වටිනා කාලේ ඔය නොවැදගත් දේවකට වැඩි මිනිසුන්ට ගොඩාක් ප්‍රශ්න. ඒ කාරණේ වැදගත් වෙන්නේ දැන් ඔබ අනිත් අයට රඟපානවා උන් නළු වගේ කියද්දි මේ ඔබ කතා කරන කාරණාවල මේ අර දත්තමය තොරතුරු හරි වැදගත්. ඒ කියන්නේ ඔබ අනිත් අයට කියනවනේ ඔහු දැන් ඔබ හිටපු ජනාධිපතිවරයාගෙන උන් නළුවෙක්. තවත් කාර්ද වංචාකාරයෙක් කිව්වා. එතකොට ඔබ අනිවාර්යයෙන්ම ඔබේ කතාවේ පසුබිමත් තර්කානුකූල දත් එක සටහන් කරන්න එපා මේ බලන අයට. ඔව්. එතනදී සමා වෙන්න මට පොඩි අවස්ථාවක් දෙන්න වෙලාව බලලයි. මේ බැලුවේ කමියුනිකේෂන් එකෙන් හොඳයි ඔබතුමාට පැහැදිලි කරන්න හැකියාව තියෙනවා. මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට කීපයක් දුරකථන සාකච්ඡා කීපයක් හා ලිඛිතව අවස්ථා කීපෙදම ඒ සම්පූර්ණ අවශ්‍ය නම් මට ඒක මම දැන් මගේ Facebook එකේ මම අප්ලෝඩ් කරන්න. මහජනතාවට දැනගන්න ඕන මේක. මේ කියන කතාව. හැබැයි මම එක දෙයක් කියන්නම්. නාගානන්ද වචන 10ක් කතා කළොත් ඒ වචන 10ම පරම සත්‍ය. මට බෑ ඒක ඊටින් බිඳ කතා කරන්න. ඔබතුමා සඳහන් කරනවා මහින්ද රාජපක්ෂ මහත්මයා ඇතුළු මේ කණ්ඩායම ඔබතුමාව සහ සමස්ත රට රැවටීමට ලක් කරලා කියලා. පැහැදිලිද? ඔබතුමා හිතනවාද මේ සමස්ත ජනතාව ඇත්තටම රැවටිලා ඉන්නේ කියලා? ඒ කියන්නේ මේ මෙච්චර ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් රැවටීමට ලක් වෙලාද මේ? පැහැදිලිද? ඔබ දැක්ක පහුගිය පස්වෙනිදා ඔය වගේම තමයි අපි හිතන්නේ ලබන මාසේ මාණ්ඩු මාර්ලා රනිල් වික්‍රමසිංහ විරුද්ධ පක්ෂයට ගිහලා කොළඹ UNP එකෙන් ඔහොම දෙයක් සංවිධානය කළා. ඕකම තමයි. මේක මහා කල් මේක බරපතල තත්ත්වයක්. ඒක තමයි මම හැම වෙලාවෙම ආරාධනා කරන බුද්ධිමත් ප්‍රජාවක් මේ රටේ ඉන්නවා. ඔය විදිහට තමන්ගේ ගේ පාමුලට සුනාමිය එනකන් ඉන්න එපා. බය නැතුව ඉදිරියට එන්න. මේ රට මුදා ගැනීමේ බරපතල වගකීමක් අපි ඔක්කොටම තියෙනවා. මේක නාගානන්ද තනි කරලා බලන් ඉන්න එපා ඔබ. ඊට පස්සේ කියන්න එපා අන්න ඌට මේ වගේ දේවල්ට මුණ දුන්න අපි එතුමු නාගන්නද මොකද කරදරයක් කළා කියලා. මේ වගේ අවස්ථාවකදී කියන්න ඉඳී ගොඩක් අය. ඔබ යලි ඔබ යලි අර අතන්ටම ගියොත් ඔබ යලි රාජ්‍ය සේවයේ පිහිටුවන්න බෑ කියන්න හේතු මොකද උන් ඉදිරිපත් කරේ? හේතුවක් නෑ චාපා. හේතුව ඇවිල්ලා ඔබ ගෙවි ගියේ කාලේට අවශ්‍ය වැටුප් පිල්ලුවද? වැටුප් ඔබේ දීමනා මට කොටින්ම අදමැනකොටවත් මට විශ්වාම වැටුපක් නැහැ. ඒගොල්ලෝ මට විශ්වාම වැටුපක් දෙමුනා. ඔබ ඒ වෙලාව ඉල්ලුවද එහෙම එක? එන්න 2000 නෑ මට 2078 ඉඳලා 2001 දක්වා ගණන් හදලා මට විශ්වාම වැටුපක් දුන්නා. නමුත් මම ඒක ප්‍රතික්ෂේප කළා. මොකද ඔබ දන්නවා විවාහයේදී තියෙනවන දෙයක් අර තියෙනවනේ constructive malicious decision කියලා. හස්බන්ඩ් එක බිරිඳට හෝ ස්වාමි පුරුෂයාට ගෙදර යන්න සැලැක්වීම කියන්නේ ගියා නෙවෙයිනේ. ඒ වගේ තමයි මටත් කළේ. අධ්‍යක්ෂක ජනරාල් බ්‍රිතාන්‍ය මහකුමසාරිස්වරයාට දීපු ලියුම තියෙනවා මෙතන. ඒකේ කියනවා I can't protect the life of this officer. බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලනවා ඒකින්ද මෙයාව වහාම මේ රටින් මට පිට කරන්න අවශ්‍යයි. ඒ සඳහා මම ඔහුට ඒ සියලුම පාසුකම් සැලසෙන මෙයා වහාම මේ රටින් පිට කරන්න කියලා. එතකොට මම ඒකින්ද එක් වාදස හවුදු 45 ලංකා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට එහෙම නීතිමය අයිතියක් තියෙනවද? ඒක තමයි කියන්නේ. ඒකෙම ලියුමක් දෙන්න ඔබට. ඔබ හැවිතා වැදගත් ප්‍රශ්නයක්. ඒ වගේ රාජ්‍ය නිලධාරියෙකුට එහෙම දෙන්න තරමට පෙළඹෙන්න හේතුව බලන්න. මේකේ තියෙනවා නාගානන්දගේ චරිතය සම්බන්ධයෙන් ඔහු සම්පූර්ණයෙන්ම කතා කරනවා. මේ වගේ පුද්ගලයෙකුගේ නිර්දේශයක් අපි කොහොමද මේ පුද්ගලයා විශ්වාස කරන්නේ? ඔක ඩීල් එකක් කියලා කෙනෙකුට යෝජනා කරන්න පුළුවන්. ඔබේ හොඳ දෙයක් ඔබ කියන්නේ. ඒ ඩීල් එකකට කොහොමද මෙතන කේස් බයි කේස් ඇනලයිස් කරනවා? හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරු සියලු දෙනාම
නාගානන්ද කවුද කියන එක කියනවා. ඔහු කියනවා මම ඔය කියපු නඩුව සම්බන්ධයෙන් කතා කළ හෙටන් මේ නිලධාරියාගේ ජීවිතේ මට ආරක්ෂා කරන්න බෑ. ඒකින්ද මට මොහු වහාම රටින් පිට කරන්න අවශ්‍ය. මොකද ඔහු ඉල්ලනවා ඔය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරලා තියෙනවද? තියෙනවා. මෙතන තියෙනවා. ඉන්න. මේ සම්බන්ධයෙන් තියෙනවා පොලිසියට කරපු පැමිණිල්ලක් තියෙනවා. මේ තියෙන පොලිසියට කරපු පැමිණිල්ල. ඊළඟට අධ්‍යක්ෂක ජනරාල්වරයා පොලිසියෙන් ඉල්ලනවා. එතකොට ඉතින් කොටගෙදෙනිය මහත්මයා තමයි කොළඹ සිටි DIG. නාගානන්දට ආරක්ෂාව දෙන එක. ඒක ඔහු ප්‍රතික්ෂේප කරනවා. ඊළඟට අධ්‍යක්ෂක ජනරාල්වරයා ඉල්ලනවා ආමි කමාන්ඩර්ගෙන් මට දෙන්න කියලා ආරක්ෂාව. ඒකත් ඉෂ්ට වෙන්නේ නැහැ. ඔහුට ඒක අප්‍රසන්නම වෙච්ච තැන අවස්ථාවේ තමයි අධ්‍යක්ෂක ජනරාල්වරයා ඍජුවම මැදිහත් වෙලා බ්‍රිතාන්‍ය මහ කොමරස තාල්කාරට ඉල්ලීමක් කරන්නේ. වහාම නිලධාරියෙක්. මේක රජය දැනගත්තේ නැද්ද? ඒ කියන්නේ අමාත්‍යංශ ජනාධිපතිවරු චන්ද්‍රිකා දැනගත්තේ නැද්ද? සියලු දෙනාම දන්නවා. මේක ඉන්ටර්නෙට් එකේ තියෙන ડોකියුමන්ට් එක. නෑ, එදා දවසේ ජනාධිපතිවරිය චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය මේ නිලධාරියට මොකද්ද කිව්වේ? ඒ නිලධාරියා ඒකම බොහොම සික කාලෙකින් ඔහු විශ්‍රාම ගියා. හැබැයි ඒ වගේ නිලධාරීන් අද නැහැ. ඔහු ඒ ඍජු නිලධාරියෙක්. ඔහු දන්නවා කවුද මේ චරිතය කියන එක. ඔහු දන්නවා ඔහු කිසි දිනක කාටවත් නැමෙන්නේ නැති චරිතයක් කියන එක. ඒක නිසා තමයි ඔහු ඒ වගකීම අරගෙන එහෙම ලියුමක් දෙන්නේ. මම ඔබ කියන දේ පිළිගන්නවා. කොහොමද රාජ්‍ය නිලධාරී දෙපාර්තමේන්තු ප්‍රධානී ඔබට එකම පාලනයකදී ඔබට මරණ තර්ජනය ඉන්නයි ඔබව රකගන්න නීති විරෝධී ආකාරයෙන් කෙලිම තානාපති කාර්යාලයකට ලියලා ඔබව රටින් පන්නන්න උත්සාහ කරන නිලධාරියෙක් එහෙම නිදහසේ ඉන්න හිතාගන්න බැරි කාලය. චන්ද්‍රිකාගේ කාලේ දරුණු කාලයක් නේ. කොහොමද ඒක වෙන්නේ? ඒකත් කාට රඟපෑමක් වගේ පෙනෙයිද කියලා මම අහන්නේ. ඒක ඔබ රටින් පන්නලා මේ නිලධාරියා සුහදව බොහොම සතුටින් ලංකාවේ ඉන්නේ කොහොමද? මේ ඉන්නේ දෙයිද ඒක? ඔහු දැන් මෙහෙමයි. මේ නිලධාරියා ගන්න තියෙන හැම උත්සාහයම ගන්නවා ජීවිත ආරක්ෂා කරන්න. මම කිව්වා කොළඹ හිටපු එතකොට හිටිය නියෝජ්‍ය පොලිස් අධ්‍යක්ෂ පොලිස් මේ DIG කොටක දෙනිය. ඒ වගේම මේ එළියුන් තියෙනවා මෙතන ඔක්කොම ටික. ඔහු ඉල්ලනවා ආමි වොලන්ටියර් ෆෝස් එකෙන් උණු තිල්ලනවා මොහුට ආරක්ෂාව දෙන්න කියලා. ඒ සියලුම දේවල් අසාර්ථක වීමෙන් පසුව තමයි ඔහු නිර්දේශ කරන්නේ නැහැ you must get out of the country. මේ රටින් වහාම ඔබ පිට යාව යුතුයි කියලා. ඒ විදිහට නාගානන්ද රටින් පිට වෙන්නේ. මම මෙතෙන්ද කියන්න ඕනේ මේ ඉරණම මේ සිද්ධීම බැලුවම හරි අභෞවී සිද්ධීමක්. අනිවාර්යෙන්. ඒක වෙන මම දැන් පොතක් ලියනවා. මේ තියෙන්නේ ඒ සම්පූර්ණ මගේ ජීවිත කතාව 1978 ඉඳලා 2001ට ලියපු පොතක්. මේක කියනවා මෙහෙම අය ලෝකේ තව රටවල හිටියා. මේ සියල්ල වෙන්න දීලා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරයාගේ ජනාධිපති ආරක්ෂකයෙක්ගේ ඔත්තු සේවාවන් ඔවුන් නියඬව බලන් හිටිය කියලා ඔබ කියන්නේ. ඔව්. මඟ කොටින්ම 2001 සැප්තැම්බර් 21 මම රටින් එනකොට ඔවුන්ගේ සූදානමක් තිබුණා නාගානන්ද එයාපෝට් එකේදී කුඩු මොනාරි දාලා අල්ලන්න. ඒකෙන් තමයි මම පොලිසියට දාපු එන්ට්‍රියක් තියෙනවා මෙතන. මට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඔහු තමයි රේගු හිටපු එකම නිලධාරියා තමන්ගේ ආරක්ෂාවට රිවෝල්වර් එකක් ඉෂු කරලා තිබුණේ. ගිනියවිය. ඒක මම සරෙන්ඩර් කරන්නේ එයාපෝට් එකේදී එයාක්‍රාෆ්ට් එකට යන්න කුදාන කියලාද එයාපෝට් එකේ තමයි ඒක තාපහු දෙන්නේ. ඒ වගේ ඒක අති බිහිසුණු දුෂ්කර ජීවිත කතාව. ඒක කිව්වොත් මේ රටේ මහජනතාවට හිතේ මෙහෙම මිනිස්සු ලංකාවේ ඉන්නවද කියලා. ඒ තියෙන පන්නරේ ඒ තියෙන ඒක තමයි මේ යන්නේ. ඒකෙන් තමයි ඔහු කිසි කෙනෙක් ඉදිරියේ නොසැලෙන්නේ. ඕකේ නුඹ. ඔව්. ඒක කිසිම දෙයකට වෙනස් වෙන්නේ නැත්තේ. ඔබතුමා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරවරුන්ට ඒ වගේම හිටපු අග්‍රවිනිශ්චකාරවරුන් 3 දෙනෙකුට නඩු පවරනවා. ඔව්. හැබැයි ඒ නඩු විභාග වෙනවද? ඉතාම වැදගත් ප්‍රශ්නයක් ඒක. ඒ නඩු දැන් මෙතන ඉන්නවා මම නම් කියලා කියන සිරිපවන් කියන විනිශ්චකාරවරයා. මොහාන් පීරිස් කියන මෙතනේ සම්බන්ධ නඩු වාර්තාව. සාරත්ෙන් සිල්වා, මොහාන් පීරිස්, ශ්‍රීපවන් තමගියාම විජිත් මලල්ගොඩ දැන් ඉන්නේ මිනිස්කාරවරේ. ඊළඟට ඉන්නවා ඊවා මනසුන්දර. මම නැවත කියන්න ඕනි රාජ්‍ය සේවයේ රාජ්‍ය නිලයක් දරන මිනිස්කාරවරයෙකුද ඇතුළුව. මේ සෑම කෙනාම බැඳී ඉන්නවා තමන්ගේ වෘත්තීය කාර්යකර්තන නීති ප්‍රකාරව ඉෂ්ට කරන. ඔබ දන්නවා සරත්ෙන් සිල්වා කිව්වා ඇතුළට යන්න ඕනි මිනිහා මම මෙහෙම කළා. මොහාන් පිරිස් කිව්වා අනීමා වේලවන්න එපා කියන කෙනෙක් මිනිස්කාරවරට පත් කරන්න. ඕන තීන්දුවක් රජයට දෙන්න. ඒක මම නෙවෙයි කියන්නේ. ඒක හැන්සාඩ් එකේ රෙකෝඩ් වෙච්ච දෙයක්. ඒක තමයි ඒ හැන්සාඩ් වාර්තාත් එක්ක තමයි මෝන් ඒක ඇවිල්ලා අල්ලස් මනිතේ 70 වෙන බගන්තිය ප්‍රකාර තමන්ගේ ධූරයේ කාර්යකර්තව තමන්ට හෝ වෙනත් පුද්ගලයෙකුට වාසියක් වෙන විදිහට පාවිච්චි කිරීම බරපතල අපරාධ වරදක් වසර 10 ගිර නළුවන් නෙවෙයි. මේවා කරනකොට මතක තියාගන්න ඕනේ ඔබ බරපතල අවදානමක් ගන්න නෙමෙයි.
මේ පුද්ගලයාට මේ නඩුව දානකොට කේ ශ්‍රී පවන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රමිනිෂකාරවරයා. ඔහු තමයි ජාතික ලයිස්ත නඩුව ඔහු කිනා කිසිදු ජාතික වැදගත්කමක් නැහැ කියලා. අධිකරණයේ හමුවේ නාගානන්ද ඔප්පු කළා. ජාතික ලයිස්තුව කියලා දෙයක් පාර්ලිමේන්තුවෙන් සම්මත කරපු පනත් කෙටුම්පතක් නැත කියලා. 1988 මැයි මාසේ 4 වෙනිදා පාර්ලිමේන්තුව සම්මත කරන්නේ ජාතික ලයිස්තුව පිළිබඳ පනත් කෙටුම්පත. ඔබට කියන්න ඕන ඒක කිසිම තැනක පාර්ලිමේන්තුවේ තුන්වෙනි වාරය කියන්නේ කාර්ක සභා අවස්ථාවේදී කිසිම සංශෝධනයක් එන්නේ නැහැ. පැරදිච්ච මිනිස්සු පාර්ලිමේන්තුවට එන්න පුළුවන් කියලා. පාර් කතානායකවරයා ඒක අස්සම් කරනවා. ඒ අස්සම් කතානායකවරයා ඒ බව හැන්සල්ටගේ වාර්තා කරනවා. ඒකත් මෙතන තියෙනවා. එහෙම කරලා මැයි මාසෙ 4 වෙනිදා පාර්ලිමේන්තුවේ සම්මත කරපු පනත් කෙටුම්පත නොවේ. මැයි මාසෙ 24 වෙනිදා කතානායකවරයා අස්සම් කරනවා. ඒක සම්පූර්ණ ව්‍යාජ ලියවිල්ලක්. ඒක හිතනවා පැරදිච්ච මිනිස්සුන්ටත් පාර්ලිමේන්තුවට එන්න පුළුවන් කියලා. එතකොට ඔබ දැනගන්න ඕනේ කේ ශ්‍රී පවන් කියන අග්‍රමිනිෂකාරවරයා චේතනාන්විතව තමන්ගේ ධූරය පාවා දුන්නා රටේ මහජනතාවගේ ඔහුගේ ධූරය දැරුවේ මහජනතාවගේ අධිකරණ බලය ඔහු ක්‍රියාත්මක කළේ ඌ මේක කෙලින්ම පාවා දුන්නා. ඒ අනුව ඔහුව දැන් බරපතල දූෂණ චෝදනාවකට මුල දෙන. ඒ වගේ තමයි මේ සෑම විනිශ්චකාරවරයෙකුටම නඩු පවල්ලා තියෙන්නේ. හොඳයි අපිට සමාවෙන් අපිට දුරකථන ඇමතුමක් තියෙනවා සුජිත් නාත්තණ්ඩේ සිට සම්බන්ධ වෙනවා. ඔබතුමාට හැකියාව තිබෙනවා අපිත් එක්ක සජීවීව සම්බන්ධ වෙන්න. ආයුබෝවන්. සුජිත් මහත්මයා. ආයුබෝවන්. ඔව්. ආයුබෝවන්. ඔව් ඔබතුමාගේ ප්‍රශ්න යොමු කරන්න. ඔව් මේ අවස්ථාව මම සතුටු වෙනවා මම ආපු මගම වෘත්තිය ඇට දැරිලා තහන තමයි මේ සම්බන්ධ වෙන්නේ. කතා කරමු. මේ අවස්ථාවේදී නාගානන්ද මහත්මයාට ඔබතුමා නිවසේ තියෙන රූපවාහිනිය ශබ්දයේ සම්පූර්ණයෙන්ම අඩු කරලා කතා කරන්න නැත්නම් ඔබතුමාට ඔබතුමා සහපාත්‍ර සම්බන්ධතාවය එක දිගට එක නොකැඩී පවත්වා ගන්නට අමාරු වෙන නිසා නිවසේ තියෙන රූපවාහිනිය යන්ත්‍රයේ ශබ්දයේ සම්පූර්ණයෙන්ම අඩු කරලා කතා කරන්න. හොඳයි. හොඳයි බොහොම ස්තුතියි ඔබතුමාට ඉල්ලීමක් කරන්නේ රටේ රැඳී ඉන්න කියන කාරණය. ඔබතුමාට කියපු විදිහට රට ජනතාව අතරින් නැගිටීමක් අවශ්‍යයි කියන කාරණය ඔබතුමා මම ඒකට මම සම්පූර්ණයෙන්ම සූදානම්. නමුත් මම අපේක්ෂා කරන රටේ මහජනතාවගේ නැගිටීමක් මේ රට කන කාලා විනාශ කරන අපරාධකාරයන්ට මම කෙලින්ම කියන දෙයක්. අද පාර්ලිමේන්තුවේ ඉන්නේ පාර්ලිමේන්තුව රැකවල්ලා සිටින්නේ බරපතල අපරාධකාරයෝ ටික. ඒක තමයි මම ඔබට පෙන්වන්නේ මේ නඩුව ඇවිල්ලා කෙලින්ම දැන් ඉන්න මුදල් අමාත්‍යවරයාත් ඇතුළුව මම කවුද මංගල සමරවිලත් ඇතුළුව දැන් ඉන්න ජනාධිපතිවරයා ඇතුළුව දැන් ඉන්න හිටපු ජනාධිපතිවරයා ඇතුළුව අමාත්‍යංශවල ඉන්න අමාත්‍යවරු රැසක් හා මන්ත්‍රී වෘසිය ගණන තමන්ට ගත්ත පර්මිට් එක ගන්නකොට මම ඔබට මේ රටේ මහ ජනතාවට තේරුම් කරන්න ඕනේ. මේක ඇවිල්ලා ආදායම් කියන්නේ එක්සයිස් ස්පෙෂල් ප්‍රොවිෂන් ලෝ ආදායම් විශේෂ විධිවිධාන පනතකේ 3C කියන වගන්තිය ප්‍රකාරයි මේ බදු සහන ප්‍රතිදානය දෙන්නේ. ඔබතුමා සඳහන් කරන්නේ වාහන පර්මිට් එක. ඔව්. එතකොට මේ වාහන පර්මිට් එක දෙන්න කලින් වාහන පර්මිට් නෙවෙයි ඒක තියන්නේ. ඒක කියන්නේ බදු අතහරින්න පුළුවන් අමාත්‍යවරයාට. නමුත් ඒ බද්ද අතහරිනකොට ඒක දෙන්නේ පොදු යහපත සඳහා. යම් තැනෙක් ඒ ගන්නා යම් භාණ්ඩයක් යම් ආකාරයකින් බැහැර කරන්න අදහස් කරන්නේ නම් ඒ භාණ්ඩය සඳහා සම්පූර්ණ බදු ගෙවිය යුතුයි. කලින් බැහැර කිරීමට ප්‍රථම අවසර ගන්නවා. නමුත් මේ
දෙදහස් පහළවේ නොවැම්බර් මාසි විසිවිනිදා රවි කරණනායක මුදල් අමාත්‍යවරයා හැට පාර්ලිමින්තුව ප්‍රකාශයක් කරනවා. මේ රටේ වසරකට බිලියන 40ක් කියන්නේ මිලියන වලින් කියන්නේ එක බිලියනයක් කියන්නේ මිලියන 10ක් බිලියන 40ක් රජයේ රාජ්‍ය ආදායම මේ තිරුබදු වාහන වලින් රහිත වාහන වලින් රජයට අහිමි වෙනවා. මේ යහපාලන රජයක සම්පූර්ණයෙන්ම අවශ්‍ය කරනවා. ඒතකොට ගැලරි හිට පොයත් බොහොම අපුඩි ගැව්වා. එහෙම කියපු මුදල් අමාත්‍යවරයා 2016 ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි වෙනකොට 225ටම පර්මිට් දුන්නා. ඒ වහරිට ඕපන් චෙක්ස් වගේ කිසිම තැනක මොන නීතියක් ඇටද දෙනවද කියලාවත් නැහැ. මේක ශ්‍රේෂ්ඨ අධිකරණයට ආපු හැටිය කලබල වෙලා මැයි මාසේ 22 වගේ දිනයක මොහු ගැසට් කරනවා මේ දෙන්නේ මේ කියන නීතිය 2016 මැයි 2 2016 මැයි 2 දිනේ. ඔව් ඒ යා ගැසට් කරනවා මේ දෙන්නේ අවල් නීතිය යටතේ. නමුත් වැරද්ද කළා ඉවරයි. මේ චෙක්ස් දුන්නේ කිසිම නීතියක ආවරණයක් යටතේ නෙවෙයි. එකින්ද මොන්ට අධිකරණ ඉදිරියට ඇවිල්ලා දෙන්න කිසිම විතිවාචකයක් නැහැ. මේ නඩුව තමයි මම ඔබට කිව්වේ. අල්ලස් දූෂණ කොමිසම ඇවිල්ලා ශ්‍රේෂ්ඨ අධිකරණය හමුවේ කියනවා අපි මේ සම්බන්ධ බීදමත් පරීක්ෂණයක් කියලා. ඒ දුන්නේ සම්පූර්ණ සාවද්‍ය ප්‍රකාශයක්. මේ රටේ මහජනතාවත් ශ්‍රේෂ්ඨ අධිකරණයත් සම්පූර්ණයෙන්ම නොමග ඇරියා. මාර්තු මාසේ දෙන්නේ ජූලි මාසේ 31 වෙනිදා යනකම් මම එක බලනවා. ජූලි මාසේ 31 වෙනිදා දූෂණ කොමිසමේ සියලුම සමාජිකයන්ට එරෙහිව දූෂණ චෝදනා යටතේ නඩු පවරනවා. මේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ. ඒ නඩුව තමයි මේ වෙනකොට ඒක කනගාටුයි. නමුත් ඔබ දැනගත යුතුයි ශ්‍රේෂ්ඨ අධිකරණයේ විනිශ්චයකරුවෝ මේ වෙනකොට 6 දෙනෙක් තමන්ගේ පුද්ගලික හේතු කියලා නඩුවෙන් ඉවත් වුණා. රටක මෙහෙම වෙන්න පුළුවන්. උන්ට පාර යනකොට කායකේ පොලිස්මන් කෙනෙක් ඉන්නවා. පිටිපස්සෙන් පොලිස් බයිසිකලයක් එනවා. නාගානන්ද පාර යනකොට කවුරුත් නැහැ. නමුත් මේ සියලුම දේවල් රටේ පොදු ජනතාව වෙනුවෙන් මේ ගන්න චැලෙන්ජ් එකේදී අධිකරණයට පුළුවන් වෙන්න ඕන රටේ මහජනතාවගේ අධිකරණ බලයේ නිර්භයව ක්‍රියාත්මක කරන්න. මොහොතකට පස්සට ගිහිල්ලා ඔබ අර ශ්‍රී පවන් විනිසුරුවරයාට තිබෙන චෝදනාව ගැන කිව්වා. තව විනිසුරුවරු කීප දෙනෙක් ගැන ඔබ කියනවා. එක චෝදනාවක් පමණක් පැහැදිලි කිරීම සාධාරණ නැති නිසා කෙටින් ඒ පැමිණිලි ටිකක් කියමුද? ඔව්. මම ශ්‍රී පවන් ගැන කිව්වා. ඒ වගේම කිව්වා සරස්සිල්ව ගැන කිව්වා. ඊළඟට මොහාන් චෝදනාව මොකද්ද? සරස්සිල්ල තමයි තමන් අග්‍ර විනිශ්චකාරවරයා හැටියට ඔහු තමයි ඔබ මතක ඇති ශ්‍රේෂ්ඨ අධිකරණයේ තිබුණා. ඔහු ගෙන ඔහුට මේ මහින්ද රාජපක්ෂ ගෙනාව ඔහුට විරුද්ධව අර සුනාමි වංචාව මුදල් මිලියන 90 ගණක් වංචාවක් ඒකල්ල වෙන පෞද්ගලික ගිණුමකට බැහැර කළා. ඒ සම්බන්ධ පොලිස් විමර්ශන කටයුතු වෙනකොට මීට විරුද්ධව අධිකරණය නඩුවක් ආවා. ඒ පොලිස් නිලධාරීන්ට පවා දඩ අධිකරණයෙන් දඩ නියම කළා අග්‍ර විනිශ්චකාරවරයා. එහෙම කළා ඒ නඩුව එතනින්ම අවසන් කළා. ඊට පස්සේ ඔහු කිව්වා මම හරියට නීතිය ක්‍රියාත්මක කළා නම් මහින්ද රාජපක්ෂ කවදාකවත් නැවත ජනාධිපති වෙන්නේ නැහැ කියලා තන්නේ කරව. මං කිව්වා අල්ලස් පනතේ 70 වෙන වගන්තිය ප්‍රකාර අග්‍ර විනිශ්චකාරයේ වගකීම මං කොහොට වගකීම ಅಲ್ಲ නීති ප්‍රකාරව අවංකව ක්‍රියාත්මක කරන එක. ਉਹ සම්පූර්ණයෙන්ම පැහැරෑරියා. ඒක අල්ලස් පනත ප්‍රකාර 70 වෙන වගන්තිය දූෂණය නැමති වර්ධර වැටෙන කතාව. ඒ අනුව තමයි ඔහුට විරුද්ධව මේ නඩුව එන්නේ. අනෙක් මිනිසුරු බොරු. ඔව්. ඊළඟට මං ඉන්න විජිත් මලල්ගොඩ දැන් ඉන්න අග්‍රශ්‍රේෂ්ඨ අධිකරණ විනිශ්චකාරවරේ. ඔබට මතක ඇති 2015 ජනවාරි 8 තමයි ඉලෙක්ෂන් එක තියන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ තුන්වෙනි වතාවට. නමුත් ඔබට කියන්න ඕන 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ කිසිම තැනක නැහැ ඉන්න ජනාධිපතිවරයාට දේ සංශෝධනය අදාළවන්නේ කියන එක. ඒ කියන්නේ මේ දෙවතාවකට වැඩි ගාණක් ඉල්ලන අපේ තියෙන අධික මේ කියන්නේ ව්‍යවස්ථා අර්ථ නිරූපණ නීතිය. ඒ අර්ථ නිරූපණ නීතිය අනුව ප්‍රකාශිතව ඒ ගේන සංශෝධනයේ එහෙම දෙයක් නැත්තම් ඔහුට ඒක අදාළවන්නේ නැහැ. ඒක තමයි මහින්ද රාජපක්ෂ කල්ැතුම මොහන් පිරිස දාලා කියනවා. මොහන් පිරිසෙන් ගන්නවා ඔබ්සර්වේෂන් එකක් ගන්නවා ඉන්ටර්ප්‍රිටේෂන් එකක් ගන්නවා. නෑ නෑ ඔයත් කියනවා මොහන් පිරිස කියනවා ඔබට ඉල්ලන්න පුළුවන් තුම් පාරක් කියලා. ඒකත් ඇවිල්ලා එක පාවා දීවා. නමුත් නාගන්න දෙක අභියෝගයට ලක් කරනවා. ඔහු 2015 ජනවාරි 8 ඡන්දයේට නාම යෝජන දුන්නම ඒක අභියෝග කරනවා අධිකරණය හමුවේදී. අධිකරණය හමුවේ ඒ අභියෝග කරපු ඒ ලිපි ගොනුව නඩු වාර්තාව සම්පූර්ණයෙන්ම අධිකරණය අන්තර්දාන වෙනවා. මේක වෙන්න බෑ රටක. මහින්ද රාජපක්ෂට තුන් පාරක් ඉල්ලන්න බෑ කියලා අභියෝග කරපු ලිපි ගොනුවම අධිකරණයෙන් අහෝසි වෙනවා. මේ විනිශ්චකාරවරයාට ඒ සම්බන්ධයෙන් නාගන්න දැඩි දෝෂණේ දක්වපුවාම
ඔහු මේක කියන්න ඕන. ඒ ලිපි ගුණුව අන්ත අස්ථානගත වීමේ වගකීම ගන්නෙ නෑ. එතකොට නමුත් ඔබට කියන්න ඕනේ අධිකරණයේ නඩු වාර්තාව නඩුව පවරනකොට පෙස්සමක් තියෙනවා, දියුරුම් පෙස්සමක් තියෙනවා. ඒ කියන්නේ තව මෝෂන් එකක් මෝසමක් තියෙනවා. ඒ අදාළ ලීවිලි තියෙනවා. මේව ඔක්කොම චෙක් කරලා ගන්නෙ. නඩුව පැවරුවාට පස්සේ ඒක අහෝසි වෙනවනම් සම්පූර්ණ අධිකරණයේ වගකීම ගන්න ඕනේ. නමුත් මොකද ඔබට මතක ඇති මහින්ද රාජපක්ෂ අවුරුදු ගණනාවකට කලින් ඉලෙක්ෂන් එක තියන්නේ. ඇයි? එතකොට ඔහුට තිබුණ ලොකු විශ්වාසයක් මාව තුන්වෙනි පතාවට දිනන්න පුළුවන් කියලා. නමුත් ඔහුට පේනවා දෙසැම්බර් මාසයේ අග වෙනකොට හිතන තරම්ම වැඩි ලීසි නැහැ කියලා. අර නැතිවෙච්ච ෆයිල් එකේ එළියට එනවා. මම ඒක ඉල්ලලා තිබුණා මේ රටේ මහජනතාව වෙනුවෙන් වහාම ජනාධිපති මැතිවරණය අත්හිටවන්න. මේ නඩු අහලා ඉවරනකම් ඔහු ඒක එල්ලෙන්නේ නැහැ දුවා. ඒ අවස්ථාවේදී රජීව් විජේසිංහ, එතකොට සිටි අමාත්‍යවරේ වික්ටර් අයිවන් මහත්මයා, ඔවුන් මට දැඩි ඉල්ලීමක් කළා. ඔබ මේ නඩුව ගෙනිච්චොත් අපි ඔක්කොම ඉවරයි කියලා. ජනවාරි මාසේ දෙවනිදා අධිකරණයේ නිවාඩු කාලය තුල මේ නඩුව විභාගයට ගන්න තියෙන එක කළා. නීතිපති මගේ ගෙදරට එනවා, අනිවිඩයක් දෙනවා ඔහුගේ නිලධාරියෙක්. මම ගෙදර හිටියේ නැහැ. මම බැලුවා අද දිනේ දාපු ලියුමක් කොහොමද මේ ගෙදරට ආවේ කියලා. මගේ සිස්ටර්ගෙන් අහමු කොහොමද මේ ලියුම ආවේ. ඒක හෑන්ඩ් ඩිලිවර් කළා, අතින් ගෙනත් දීලා දෙවනිදා නඩුව ගන්න තියෙන්නේ කරලා. මොකද්ද මේ උත්සාහ කරන්නේ? මේ නඩුව එල්ලීලා ජනාධිපති ඡන්දේ කල් දාන්න. ඒ අවස්ථාවේදී මේක ඉතිහාසයට යන ලියුමක්. මේක දාලා මම මේක අප්ලෝඩ් කරලා තියෙනවා. මම අධිකරණයට දැනුම් දෙනවා මේ නඩුව පැවරුවේ මෙන්න මේකට. මේ මහින්ද රාජපක්ෂට තුන් වාරයක් ඉල්ලන්නේ නීතියෙන් අවසරයක් නැහැ. නමුත් මේ අවස්ථාවේදී වරක් ලිපිගුණුව හැංගුවා. ඊළඟට දැන් නීතිපතිවරයා දැනුම් දෙනවා දෙවනිදා නිවාඩු කාලය තුල අධිකරණය තුල මේ නඩුව ගන්නවා කියලා. පැහැදිලිවම මේක අරමුණ මේ නඩුව අරගෙන ඡන්දේ කල් දාන්න. ඒනිසා ඔබ ඉල්ලාස් කරගන්නවා පෙත්සම. මම ලිඛිතව අධිකරණයට දැනුම් දෙනවා මේ රටේ ජනතාවට. මේ රටේ ඉරණම තියන්නේ කරන්න දීලා, මහින්ද රාජපක්ෂගේ ඉරණම තියන්නේ කරන්න දීලා මේ නඩුව ඉල්ලාස් කරගන්නවා කියලා මේ නඩුව අයින් කරගන්නවා. ඒක තමයි ඒ ඔහුට තියෙන චෝදනාව, ඒ සම්බන්ධයෙන් ඔහුගේ ක්‍රියාකලාපය. අන්තිමයට ඊවා මනසුන්දර. ඇයත් දැනට ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඉන්න විනිශ්චයකාරවරිය. ජාතික ලයිස්තු නඩුවේදී ඔබට කියන්න ඕන මේ සම්බන්ධයෙන් 1988 අප්‍රේල් මාසේ 18 වෙනිදා ශ්‍රේෂ්ඨ අධිකරණයේ මේක අභියෝගයට ලක් කරනවා. ඔය 99 ආ කියන වගන්තිය කියන වගන්තිය. ඒ අවස්ථාවේදී ලීලතුංග කියලා රටේ පුරවැසියෙක් ඒක අභියෝග කරනවා. ඔහු ශ්‍රේෂ්ඨ අධිකරණයට කියනවා මේ පනත් පිටුපත ගැසට් කළත් නැහැ. මේ කනත් පිටුපත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට දාලත් නැහැ. මේ රටේ පුරවැසියෝ කවුරුත් දන්නෙත් නැහැ. කරුණාකරලා මේකේ පිටපතක් දෙන්න කියලා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. මට මේක අභියෝග කරන්න ඕනේ කියලා. ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඒක සම්පූර්ණයෙන්ම අල්ලලා විසි කරනවා. ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීරණය කරනවා ඒ පනත් කෙටුම්පත මහා ජනතාවගේ ඡන්ද බලය, ඡන්දේ මන්ත්‍රීවරුන් පත් කිරීමේ බලය, මේ විදිහට කූට විදිහට පාර්ලිමේන්තුවෙන් පත් නොකරපු පනත් කෙටුම්පතකින් මේ විදිහට මේ කරපු කූට ක්‍රියාව ශ්‍රේෂ්ඨ අධිකරණය අනුමත කරනවා. මේක ඔබ දන්නවා 2015 ඡන්දෙන් පස්සේ ඔය පත් කරපු අවස්ථාවේදී මේ රටේ ජනතාව මේක දැඩි පිළිකුලට ලක් කළා. ඒ සම්බන්ධ පූර්ණ අධ්‍යයනයකින් පසුව මම ශ්‍රේෂ්ඨ අධිකරණයේ මේ 1988 අප්‍රේල් මාසේ 18 වෙනිදා ඒ ලිපිගුණුව සොයා ගන්නවා. ඒකෙදි මම හොයනගත් ඔක්කොම අරගෙන ඔප්පු කරනවා. මේක අරගෙන මම අධිකරණයෙන් ඉල්ලීමක් කරනවා මේ ලිපිගුණුව ඒක සහතික පිටපතක් ගන්න. ඔබට කියන්න ඕනේ ඒක ඇවිල්ලා ඕනම පුරවැසියෙකුට තියෙන අයිතිය. එතකොට හිටපු චීෆ් ජස්ටිස් සිරිපවන් මහත්මයාක ගන්නෑ වගකීම. ඔහු දානවා දෙවනියට. චන්ද්‍රායක නායක දෙවනි විනිශ්චකාරවරිය. ඇයත් බැලුවා මේක බරපතල වගකීම. ඔහු දැම තුන්වෙනියට. මොකද මේ අවුරුද්ද? 1988 අප්‍රේල් මාසේ 18 වෙනිදා මේ ලිපි ගොනුව සම්බන්ධ මේක සහතික පිටපතක් ගන්න ගියාම වෙච්ච දේ. තුන්වෙනිය හිටියේ දැන් ඉන්න විනිශ්චකාර අග්‍ර විනිශ්චකාරවරයා දෙප් මහත්මයාත් වගකීමක් ගන්නෑ දානවා 4 වෙනියට. ඊවා වනසුන්දර විනිශ්චකාරවරිය ලිඛිතව සටහන් කරනවා මේක
නාගානන්ද ටිෂු කරන්න බෑ පිටපත් මේක නිදහස් කරන්න බෑ මේක ඇවිල්ලා රහස්‍ය ලේඛනයක් එහෙම රහස්‍ය ලේඛන නෑ අධිකරණය මේ සම්බන්ධව නැවත මම අධිකරණයේ මෝසමක් දාලා කරුණු සහිතව මම කියනවා මේක අනිවාර්යයෙන්ම උදාහරින්න ඕනි මොකද මේක මම අභියෝග කරන්න ඕනේ කියලා ඒ සම්බන්ධයෙන් මම ඉදිරිපත් කරන සාක්ෂි සමග එතකොට අග්‍රමිනිස් කාර්යවරයාට සිද්ධ වෙනවා මුළු ලුප්පි ගොනුවම නිදහස් කරන්න ඇයි අවස්ථාවේදී කටයුතු කළේ පැහැදිලිවම මොකටද තමන්ගේ දූරේ පාවිච්චි කළේ වැරදි වැඩකට ඇයට එක කරන්න බැහැ ඒක තමයි නැවත අග්‍රමිනිස් කාර්යවරයා නිදහස් කළේ එයාලා තමන්ගේ දූරේ අවභාවිත කිරීම ඒකත් ඇවිල්ලා 70 වෙනි වගන්ති ප්‍රාත්කාර බරපතල වරදක් ඒක නිසාම තමයි ඇයව චාර්ජ් කරලා තියෙන්නේ මේ විදිහට මේ චෝදනාවක් දාලා මේ දැන් ඔබට මම සියලුම නම් ටික කිව්වා. දැන් ඔබ ඔබේ සඳහන් කරපු ආකාරයට මම නැවත වතාවක් ඒ ප්‍රශ්නේ නැවත මතක් කරොත් දැන් ඔබ නඩු දාලා තියෙනවා. ඔව්. නඩුව නඩු ඇහෙනවද මේවා විභාග කරනවද? ඒක තමයි ඊටාම වැදගත්ම ප්‍රශ්නය. මේ නඩුව හැමදාම මේ විදිහට ඇදි ඇදි යන්නේ ශ්‍රී ලංකාවේ නීති ආධිපත්‍ය සම්පූර්ණයෙන්ම බිඳවැටි චලසත් නිසා. ඒක කියන්නේ. ඒක තමයි දැන් අග්‍රමිනිස් කාර්යවේලා ලැබන මාසෙ මුල නිදාරිතා වෙනවා විස්රාම යනවා දැනට ඉන්න නීතිපතිවරයා හැම තැනම යනවා ඔබ දන්නවා විවස්ථාදායක සභාවක් තියෙනවා ඒ සමාජිකයෝ පස්සේ යනවා මොකටද මේ අග්‍රමිනිස් කාර්ය දූරේ ගන්න රටක අග්‍රමිනිස් කාර්යවේලා සම්බන්ධයෙන් ඉන්දියාවේ අග්‍රමිනිස් කාර්යවේලා භගවතීගේ ස්ටේට්මන්ට් එකක් තියෙනවා සුප්‍රීම් කෝර්ට් ඔෆ් ඉන්දියා හැස් ටු බී අ සිම්බල් ඔෆ් හෝප් ෆෝර් ද පීපල් ඔෆ් ඉන්දියා ඉන්දියාවේ ජනතාවට ශ්‍රේෂ්ඨාධිකරණයේ ඔවුන්ගේ ඔවුන් වෙනුවෙන් පිටිහිටින ඒ ඔවුන් වෙනුවෙන් පිටන ආයතනයේ විය යුතුයි කියන එක අපේ රටේ එහෙම දෙයක් නැහැ. කනගාටුයි කියන්නේ මම මෙතෙන්ට ආවේ ඔබට රටේ මහ ජනතාවට ඇත්ත කතා කරන්න. හොඳයි අපි කෙටි විරාමයකට යමු විරාමින අනතුරු යලිත් හමු. ඔබ යලිත් එක් වී සිටින්නේ තුන් සැර සජීව සංවාදයේ සමගින් අපි සාකච්ඡා කරමින් සිටින්නේ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සමග අපේ දුරකථන අංකය ඔබට සජීවව සම්බන්ධ විය හැකි 011 5 23 80 83 5 23 80 83 ඔබතුමා සඳහන් කරා නඩු ගණනාවක් පිළිබඳව පුද්ගලින් කීප දෙනෙකුටම හා සම්බන්ධ හැබැයි මේ නඩු විභාග නොවෙනකොට නිකන් අපිට හිතනවා අර ඔබතුමා අනිත් අයට චෝදනා කරනවා වගේ මේක ජනප්‍රියතාවය සඳහා සිද්ධ වෙන දෙයක්ද කියලා. ඔව් අධිකරණ විනිශ්චයකාරවරුන්ට එරෙහිව තියෙන නඩුවත් ඒ වගේම නීතිපතිවරයාට තියෙන නඩුවත් උටත් තියෙන ඒ වගේම දූෂණ චෝදනාව. දැනට ඉන්න අග්‍රමිනිශ්චයකාරවරයාගේ විශේෂ ඉල්ලීම ප්‍රකාර එක නඩු ගුණ වෙන ඉවත් වෙනවා. නමුත් ගිය සුමානේ මම ඔහුට නැවත මෝසමකින් දැනුම් දෙනවා වහා මේ නඩු සියල්ල නැවත ගුණුවට ඇතුල් කරන්නක මම දින නියම කරලා තියෙනවා ඒකට. ඒ දිනවල එකක මේ නඩු දෙකම ගන්න වෙනවා අනිවාර්යයෙන්ම. නමුත් මම දන්නේ විනිශ්චයකාරවරු කී දිනයක මේ නඩු අහන්න ඉදිරිපත් වේවිද කියලා. හැබැයි ඒ ඔබේ අධිකරණ බලය ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරු. උන්ට කියන්න පුළුවන් පෞද්ගලික හේතු මත මේ නඩු මට අහන්න බෑ කියලා. ඔබම ඔබෙන් ආශ්‍රස්න කරන්න රටක නීති ආධිපත්‍ය බිඳ වැටුනම ඔය අනිත් ඔක්කොම බිඳ වැටෙනවා. මේ අල්ලස් දූෂණ වංචා ගැන මාළඟ තියෙන මේ දූෂණ පිළිබඳ තියෙන ප්‍රඥාප්තිය සංජාතින්ගේ. ඒකේ ලස්සනට කියනවා මේ රටකට දූෂණය කියන එක සම්පූර්ණයෙන්ම රට ගිල ගත්තම ඩිමොක්‍රසි කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. නීති ආධිපත්‍ය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. ඒක මූලික අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. ඒ වගේම ක්වොලිටි ඔෆ් ලයිෆ් මහ ජනතාවගේ ජීවන තත්ත්වය සම්පූර්ණ බදු පිට බදු ඇයි රටේ රාජ්‍ය ආදායම පාර්ලිමේන්තු ඉන්න මංකොල්ලකාරයෝ ටික මංකොල්ල ගන්නවා ඊළඟට ඕගනයිස් ක්‍රයිම් රටේ තියෙන ඒ වගේ බරපතල අපරාධ ඊළඟට ටෙරරිසම් මොකද අපි කියන්නේ ත්‍රස්තවාදය ඒ වගේම රටේ පොදු ජනතාවගේ උන්නතිය සඳහා සෞභාග්‍ය සඳහා තියෙන රාජ්‍ය ආදායම මේ මංකොල්ලකාරයෝ මංකොල්ල ගන්න මම මේ කියන්නේ එතකොට හිටපු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් කොෆි අනන් මහත්මයාගේ ප්‍රකාශය ඒ වගේම රටට තියෙන මූල්‍ය රටේ තියෙන රාජ ආදායම අහිමි වෙනවා ඊළඟට රටේ තියෙන බේසික්ස් කියන්නේ මොනවාද ප්‍රවාහනය සෞඛ්‍ය අධ්‍යාපනයේ මේවට තියෙන ධනය මංකොල්ල කරනවා කියන්නේ සෑම රටකම තියෙන ප්‍රතිශතයක්
පිළිගත් ප්‍රතිශතයක් මේවට විය යුතු වෙන් කළ යුතු. ඒවත් රටකට දූෂණය ගිලගත්තම අහිමි වෙනවා. එන මම දකින්නේ මේ දේ. ශ්‍රී ලංකාව කියන රටේ ක්‍රියාත්මක වන්නේ රාජ්‍යයක් නොවේ. මේක බරපතල අපරාධකරුවන්ගේ සංවිධානය. ඔබ කියන්නේ ශ්‍රී ලංකාව කිව්වහම ඔබ ජීවත් වන එංගලන්තය සහ අනෙක් ලෝකයේ තියෙන රටවල් හොඳයි වගේ අදහසක් එනවා නේද? නෑ, එහෙම කියන්නේ නෑ මම. ඒ රටවල් comparatively 1000 times අපිට දිස්තරා. මම උදාහරණයක් කියනවා. එංගලන්තේ හිටියා ජැකි ස්මිත් කියලා පොරින් සෙක්‍රටරි. නහ හෝම් සෙක්‍රටරි කියන්නේ සදේශ ආමාත්‍යය. ඇය පවුම් 8ක් බ්ලූ මොකක් කරන ඇඩල් ෆිල්ම් එකක් හස්බන්ඩ් බලලා ඒකේ වියදම පාර්ලිමේන්තුවේ වැසිරසියට ඇතුල් කළා. ඇය විගණ කාධිපතිවරයා විසින් හෙළි කළා. වහාම ඇයට ධූරේ දාලා යන්න උනා. ඒ වගේම හිටියා ඒ ධූරේම හිටියා ඩේවිඩ් බ්ලැන්කට්. ඔහු තමන්ගේ ගෙදර සේවිකාව මේ ඊස්ට් යුරෝපියන් කන්ට්‍රි එක නැගෙන යුරෝපීය රටක හිටියේ. ඇයගේ වීසා එක එක්ස්ටෙන්ඩ් කරන්න කියලා ඉමිග්‍රේෂන් එකට නිලධාරියෙකුට කතා කරලා කිව්වම ඒ නිලධාරියා වහාම ඒක හෙළි කළා. අමාත්‍යවරයා ගෙදර ගියා. නියෝජ්‍ය ලේබර් පක්ෂයේ නියෝජ්‍ය නායකවරිය මෝටරවේ එකේ යනකොට ෆෝන් එකෙන් පාවිච්චි කළා. ඇයව අධිකරණයට ගෙනහලා මේ බලන්න කම්පයා කරන රටවල් දෙකේ. එයාට නඩු ගාස්තු පවුන්ඩ් 275,300ක්ද ඒ වගේම දඬනය තවත් පවුන්ඩ් 250,300ක් කළා. අධිකරණේ මොනවද කියන්නේ මැජිස්ට්‍රේට් කෙනෙක් කියනවා උඹලා මහ ජනතාවගේ විවක්තාදායක බලයේ ක්‍රියාත්මක නැහැ. උඹලා දැනගන්න ඕනේ නීතියට ගරු කරන්න. මේ රටේ ඔබ පාර යනකොට මේ අපරාධකාරය වෙනකොට ඔබ කානූනට බහින්න ඕනේ. පොලිසිය මෙහෙම මෙහෙම කරලා පියාඹ පියාඹ යනවා අපි කානූනට බහින්න ඕනේ. ඒක රටේ නීතියද? නැහැ. රටේ නීතියක් තියෙනවා නම් ඔක් කවදාවත් වෙන්න බෑ. ඒකයි ළමේ දූෂණයක් විසින් රටක් සම්පූර්ණයෙන්ම වනසපුවාම වෙන දේ තමයි අපි මේ අත්දැකන්නේ. ලංකාවේ පවතින තත්ත්වය ගැන කිසිම තර්කයක් නැහැ. ඔබ ඔබ කියන දේ ලංකාවේ වෙනවා. හැබැයි දැන් ඔබ බැලුවොත් එහෙම දැන් ලෝකේ පුරා තියෙන තත්ත්වය දැන් වාර්තා දෙකක් ඔබට මම ඉදිරිපත් කරනවා. rule of law index එක. දැනට ඒක ලෝකෙ පිළිගන්න 2017 2018 world justice report project එක. දැන් මේක තියෙන්නේ දශම වලින්. අපේ ලංකාවේ මේ විවිධ කාරණා ඔබ කියන දූෂණත් එක්කම යහපාලනයත් එක්කම කාරණා ගණනාවක් අරගෙන මම අවසාන අගය කියන්නම්. ලංකාව 0.52ක් ගන්නකොට ඔබ කියන සමහර රටවල් අපි ගත්තොත් එහෙම චීනය 0.5යි. ඒ කියන්නේ දැන් අපි 0.5යි. ලංකාවට ඉදිරියෙන් ඉන්නවා. චීනට ඉදිරියේ. එතකොට දැන් ඉන්දියාවින් අපිට සමව 0.52යි. මම ඔබට කියන්න හදන්නේ තව මට වාර්තා කීපයක් පෙන්වන්න පුළුවන් ඔබ කියන රටවල වල අන්ත දූෂිත අධිකරණ ක්‍රමවේදයන් විනිසුරුවට සම්බන්ධ විශාල වාර්තා ඔය සමගාමී තිබෙනවා. ඔකේ. එතකොට දැන් ඒ සියලු රටවල වල මෙහෙම තත්ත්වයක් නැහැ. ලංකාවේ ඔබ කියන කාරණා හරිය ගැන කිසිම තර්කයක් නැහැ. ඔබ මේ කියන ඔක්කොම ඇත්ත. හැබැයි වෙන රටවල් සියල්ල හොඳ මට්ටමේ තියෙනවා. ලංකාව තමයි මෙහෙම තියෙන්නේ කිව්වහම ලොකු ප්‍රශ්නයක් කියනවා. දැන් බලමු අපි බැලුවොත් ඔබ කියන්නේ ඉලක්කම්. මම කියන්නේ තොරතුරු. තොරතුරු මට ඉදිරිපත් කරන්න ඕනේ. ඔබ කියන ඉලක්කම් මට අදාළ නැහැ. ඔබට තොරතුරු ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ විවිධ සිදුවීම් ගත්තාම දැන් ඔබේ කතාවේ මේක අපිට අන්තිමට ගන්නත් පුළුවන්. මට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබ ඉදිරිපත් මේ කාරණා ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. මේවා දත්තමේ වශයෙන් හරි. නමුත් ඔබ මේ දැන් වෙන රටවල් බැලුවාම මේ මොහොත් දැන් ඒක දැන් වේලාසෙන් වැඩි මම කියන්නේ ඊළඟට අහන්න ඉන්න එක මතක් කරලා තියන්න ඕනේ. ඕකේ. දැන් මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ලංකාවේ අධිකරණ පද්ධතියට ගහනවා. ලංකාවේ කෙලිමම අධිකරණේ වැඩක් නැහැ. මේක දූෂිතයි පසුගාමි. ඒ නිසා දෙමුහුන් අධිකරණයක් ලංකාවේ පිහිටවන්න ඕනේ කියලා කියනවා. විදේශ විනිසුරුවරු මේ ලංකාවට ගේන්න ඕනේ කියලා කියන යුද්ධයට අදාළව යුද්ධයට සම්බන්ධ වෙච්ච සොල්දාදුවන්ව අර අවසාන කාලේ අමානුෂික දේවල් කෙරුවා කියලා යුද්ධ වැරදි කෙරුවා කියලා ඔවුන්ව එහෙම දංගෙඩියට ගෙනින ක්‍රියාදාමයක් යනවා. එතකොට ඒ දැන් ඒ සිදුවීමට සමගාමීව තමයි ඔබේ මේ සිදුවීම එන්නේ. දැන් මේ අතර තියෙන ගැටුම සහ සම්බන්ධතාවත් කතා කරන්න තියෙනවා. මම ඊළඟ සාකච්ඡාවට මාක් කරනවා. මෙතනින්ම ගමෝචාම මොකද නැවතත් ඔය පැහැදිලි කිරීම අපි කාර්යය ගන්න. මට මතකයි මේ අපේ චාපා මාත්මේ කියනවා ඔය කියන කතාව මේ විදේශ මිනිසුරු ගෙනවීම සම්බන්ධයෙන් මේ නාගානන්දත් මේකට මැදිහත් වීමක් තියෙනවා කියලා මට මතකයි කවුදර ප්‍රතිභා මහනාම. එහෙම නෙවෙයි. එහෙම කියන්නේ. ඉන්න මම කියන්නේ. දැරේතරතුරු සම්බන්ධයත් කරන්නේ එහෙම කියන්නේ මම ඔය ප්‍රශ්නයක් අහන්නේ. මම අහන්නේ ඔබට මේ දේ මම පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. රටක ඔබ මතක ඇති 2015 ඔක්තෝබර් මාසයේ කවදද 30 වෙනිදා අර UN එකේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජය පිළිගන්නවා ශ්‍රී ලංකාවේ ජනතාවට ලංකාවේ අධිකරණය කෙරෙහි ඔවුන්ගේ විශ්වාසයක් නැති බව. accountability එකක් නැති නිසා ඒක ඇත්ත.
එක පිළිගන්න ඕනේ. ඒක ලංකාවේ තත්වය. ඒක මම ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. ඒක තමයි. නමුත් මේ දේ කියන්න ඕනේ. එක්සත් මම බ්‍රිතාන්‍යයේ දැන් මේ ඔබ දන්නවා අපි පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් මම ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු වார்த்தාවක් තියෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලයේ. නේද ලංකාවේ අධිකරණේ වට කරලා ලංකාවේ අධිකරණයට රාජ්‍යයට ගහන ක්‍රියාන්විතයක් නැද්ද? මේක අහන්න චුට්ටක්. මේක රටේ මහජනතාව දැනගත යුතුම දෙයක්. ඔබ දන්නවා මේ අධිකරණයේ විනිශ්චයකාරවරු පත්කිරීමේ මණ්ඩලයක් තියෙනවා ව්‍යවස්ථාපිත සභාව. මේ ව්‍යවස්ථාපිත සභාව නැවත පිහිට වුණා කියලා මේ රජය ලෝක ප්‍රජාවටත් මේ රටේ මහජනතාවටත් හොඳුණා. 2015 අප්‍රේල් මාසේ 27-28 මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ විවාදයක් තිබුණා. මේගොල්ලෝ යෝජනා කළා නිදහස් ස්වාධීන රට මහජනතාව පිළිගත් පුද්ගලයන් 7 දෙනෙක් හා පාර්ලිමේන්තුවෙන් 3 දෙනෙක් දාල මේ ව්‍යවස්ථාදායක සභාව නැවත හදලා ව්‍යවස්ථාපිත පිටෝල අධිකරණයට මිනිස්සුවරුන් පත් කිරීම ඒ වගේම විගණකාධිපතිය පත් කිරීම නීතිවේදය පත් කිරීම තමයි අරමුණු වුනේ. බොහොම කනගාටු දෙයක් වුනේ. 28 වෙනිදා වෙනකොට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු තරයේ ගියා සිටියා අධිකරණයේ අපේ ග්‍රහණයේ තියෙන්න ඕනේ. මම ඒකයි කියන්නේ අද ලංකාවේ අධිකරණයේ තියෙන්නේ මූන්ගේ කකුලෙන් පාගගෙන. මූන් කිව්වා අපිට අධිකරණයේ 7 දෙනෙක් පාර්ලිමේන්තුවෙන් ඉන්න ඕනි පිටින් 3 දෙනයි ඉන්න පුළුවන් කියලා. මොකද්ද ඒ කිව්වේ? ඒකෙන් දෙන පණිවිඩය මොකද්ද රටට? ඒක තමයි මේ නඩු මේ විදිහට ගැට ගැහිලා ඇදි ඇදි යන්නේ. විනිශ්චයකාරවරුන්ට ඒ ස්වාධීනත්වය ලංකාවේ නැහැ. මම එංගලන්තයට කියා සිටියේ පොදු රාජ්‍ය මණ්ඩලයට කිව්ව වහාම ලංකාවට අවශ්‍ය කරන විදේශ විනිසුරු නොවේ. වහාම ලංකාවේ රජයට බලකරන්න විනිශ්චයකාරවරු පත් කරන විධායක සභාවේ ව්‍යවස්ථාදායක සභාවේ මේ තියෙන දැන් ඉස්සෙල්ලා ගෙනාවේ යෝජනා කළේ පාන. ඒ එංගලන්තයට කියන්නේ ලංකාවට බලපෑම් කරන්න කියලා. රටකට ප්‍රශ්නයකට බලපෑම් කරන්න කියන එකම හොඳ ප්‍රශ්නයක්. ඔබ දැනගන්න ශ්‍රී ලංකාව ඇල පොදු රාජ්‍ය මණ්ඩලයේ රටක්. ශ්‍රී ලංකාව බැඳී හිටිනවා කොමන්වෙල්ත් ලැටිම හවුස් ප්‍රින්සිපල් කියලා එකක් තියෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලයේ පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් පිළි අරගෙන දෙනවා බලතල බෙදීමේ සිද්ධාන්තය කියලා. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණයේ තියෙන ආයතන තුන ස්වාධීනව ක්‍රියා කළ යුතුයි. මම මේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේදීත් ඔක ශ්‍රේෂ්ඨාධිකරණයේ ඔක වාර්තා කළා, හෙළි කළා. එතනදී අපේක්ෂා කරන මේ ආයතන තුන එකකට එකක් මැදිහත් වෙන්න බෑ, බලපෑම් කරන්න බෑ. මම මේගොල්ලෝ මේ බලපෑම් කරනකොට විදේශ මිනිසුරන් ගේන්න මම කිව්වා එංගලන්තයට මම පැහැදිලි කළා පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම්වරයාට ඒක නෙමෙයි ලංකාවේ වෙන්න ඕන. බලපෑම් කරන්න විදේශ මිනිසුරු ගේන්න නෙමෙයි. ලංකාවේ අධිකරණයේ විනිශ්චයකාරවරුන් පත් කිරීමේ බලය තියෙන ව්‍යවස්ථාදායක බලය සභාවේ බලය පාර්ලිමේන්තුව ග්‍රහණයේ තියෙන බලය වහාම ඉවත් කරන්න. එතකොට කොන්ද කෙනින් කෙලින් තියෙන රටේ මහජනතාවගේ අධිකරණ බලය ඍජුව ක්‍රියාත්මක කරන අර නෙවිල් සමරකෝන් වගේ මහත්වරු නැවත එන්න පුළුවන්. එතෙක් මේ වැඩේ වෙන්නේ නැහැ. ඒකයි මම ඔබට කියන්නේ. දැන් එහෙම යෝජනාවක් ගෙනාවා නම් මට මතකයි එහෙම දෙයක් තිබුණා ඒ අවස්ථාවේදී. මම මේක ශ්‍රේෂ්ඨ අධිකරණයේ ওই කියන දේ මම හෙළි කළා. මේ කියන වார்த்தාව මම ශ්‍රේෂ්ඨ අධිකරණයේදී පෙන්නුවා. මොකද නීතිපතිවරයා ගෙනාවා ශ්‍රේෂ්ඨ අධිකරණයේ නාගානන්දට චෝදනාවක්. ඔහු කිව්වා නාගානන්ද එංගලන්තෙන් ආපු චරපුරුෂයේ ජනතාව අධිකරණයේ කරෙහි තියෙන විශ්වාසයේ බිඳින්න දාපු චරපුරුෂයෙක් කියලා පහෝගිය මැයි මාසේ 15 වෙනිදා ගෙනාවා. ඔබ කතාව යලි පැහැදිලි කරගන්න. දැන් ව්‍යවස්ථාදායක සභාව වෙනුවට පැරණි ක්‍රමයට කලින් තිබුණු ජනාධිපතිවරයා යටතේ තිබුණ ක්‍රමවේදයේ යාන්ත්‍රණය හොඳයි කියලා විయోజනා කරන්නේ. ඒක මහින්ද රාජපක්ෂ 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ව්‍යවස්ථා සභායක සභාව සම්පූර්ණයෙන්ම අහෝසි කළා තමයි ඔය ගෙනාවු එයාගේ ඔක්කොම. දැන් 19 වෙනි ගෙනවන ව්‍යවස්ථා සභාව. ඒක දෙය දැම්මට වැඩක් නැහැ. ඒ ගෙනාවු දෙය යෝජනා කළා පිටස්තර ලෝකයට හා රටේ මහජනතාවට පෙන්වුවා අපි නැවත අධිකරණයේ ස්වාධීනත්වය පිහිටවනවා කියලා. 3 දෙනා ඉන්නේ පාර්ලිමේන්තුවේ 7 දෙනෙක් පිටින් කියලා. නමුත් ඒක 28 වෙනිදා සම්මත කළේ නැහැ මන්ත්‍රීවරු අතීසුවේ නැහැ. නෑ නෑ අපි අධිකරණයේ සම්පූර්ණ ග්‍රහණය අපිට ඕන. අපිට ඕනේ පාර්ලිමේන්තුවේ ග්‍රහණයේ තියෙන අධිකරණය. 7 දෙනෙක් දානකම් අතීසුවේ නැහැ. සම්මත කළේ අපරාධකාරයෝ පාර්ලිමේන්තුවේ 7 දෙනෙක් සහ පිටින් 3 දෙනෙක් ඉන්න ව්‍යවස්ථාදායක සභාව. ඒක මම යෝජනා කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් 9 දෙනෙක් පිටින් කතානායකයාට විතරයි ඉන්න පුළුවන් කියලා. එහෙම නැතුව අධිකරණයේ කොන්ද කෙලින් කරන්න. එංගලන්තේ ඔබ ජීවත් වන එංගලන්තේ
විධායක ව්‍යවස්ථාදායක අධිකරණයේ කියන ක්‍රමවේදය අර ඊට අමතරව එංගලන්තයේ තාම රජ්ජුරුව බලවත්. ඒ ඒ රාජනීතියත් වෙනම තියෙද්දී විධායක ව්‍යවස්ථාදායක අධිකරණයේ කියන බල ත්‍රිත්වය වැඩ කරන්නේ මේ විදිහට තමයි. ඔබට පාර්ලිමේන්තුවට අවශ්‍ය විදිහට පාර්ලිමේන්තුවයි උත්තර විතරයි හැටියට සලකන්නේ. කොහෙද? එංගලන්තේ. උත්තර නැද්ද පාර්ලිමේන්තුව? මේක මතක තියාගන්න. එංගලන්තයේ තියෙන්නේ ඒ තියෙන වෙස්ට්මින්ස්ටර් සිස්ටම් එක මීට වඩා හාත්පසින් වෙනස්. මේ තියෙන දැන් ඔබ දන්න ඇති තෙරේසා මේ උත්සාහ කළා. යුරෝපීය ප්‍රජාවෙන් එලියට එන්න ගියාම මතයක් ගත්තා එයා තැනි දැඩි ස්ථාවරයක් ගත්තා. එංගලන්තයේ අධිකරණය මොනවද කළේ? ඒක එහෙම කරන්න පුළුවන් වුණාද එයාට? එහෙම නැහැ. එංගලන්තයේ මේ මට මේ එංගලන්තෙත් එක්ක වැඩි කතා වහගෙන අපේ කාලේ බෑ වෙනවා. ඔබට මතක ඇති ලංකාවේ හිටියා බ්‍රේස් ගර්ඩල් කියලා ප්ලාන්ට් කෙනෙක්. මේ කතා කරන්නේ යට ජීවිත සමයේ. එතකොට කියන ඒබ්‍රහම් අපි හිටියේ අග්‍රමිනිස්කාරවරයා සම්පූර්ණයෙන් ඔහු හිටියේ. එතකොට ඇලෙක්සැන්ඩර් ටර්න්බුල් කියලා තමයි හිටියේ ලංකාවේ හිටපු අග්‍ර අපේ හිටමු ගවන කියන්නේ ආණ්ඩුකාරවරයා. මේ කියන්නේ බ්‍රේස් ගර්ඩල් කියන තැනත්තා එන්එම් පෙරරා කොළිනාසිල්ලත් එක්ක එකතු වෙලා මේ වැතුවල වැඩ කරන ජනතාව වෙනුවෙන් ඔහු සටන් කරනකොට ඔහු රතිම් නිරපැහැරීම සඳහා අග්‍ර ආණ්ඩුකාරවරයා නියෝගයක් දෙනවා. ඔහු යනවා ශ්‍රේෂ්ඨාධිකරණයට. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ආණ්ඩුකාරවරයාගේ නියෝගය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා. ඒ නියෝගයේ අවසන් කළා ඔහුට ඒක අවලංගු කරනවා. එංගලන්තයේ අධිකරණ යාන්ත්‍රණය කොච්චර දූෂිතද කියලා මේ දැන් මේ වැඩසටහන බලන්නේ අන්තර්ජාලයට ගියොත් ඒ වැඩසටහන් ලිපි ඕන තරම් තියෙන අධිකරණ කොහොමද එංගලන්තයේ විනිසුරුවරු වැඩ කරන්නේ ඒ යාන්ත්‍රණය කොච්චර දූෂිතද කියන කාරණේ තියෙන මගේ ප්‍රශ්නේ නැවත මේක බරපතල ප්‍රකාශය ඔබ මේ ගේන කරුණු ගැන ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පැහැදිලිවම ලංකාවේ අධිකරණ පද්ධතිය බිඳින රාජ්‍යන් රාජ්‍ය තත්ත්වේ බිඳින වැඩපිළිවෙලක් ගෙනින ඒක හරි පැහැදිලිව පෙන්නන්න පුළුවන් ඔබට. ඔබේ කතාව ඊට සමගාමි වෙන්නේ. සහ විශේෂයෙන්ම ඔබව මරන්නට සැලසුම් කරා කියන චන්ද්‍රිකා පාලන සමයත් ටච් කරන්නේ නැහැ. ඔබ අල්ලන්නේ නැහැ මේ කෑල්ල. ඔබ අල්ලන්නේ මේ යුද්ධයෙන් පස්සේ කෑල්ල. මට එහෙම කෑලියල්ලීමක් නැහැ. ඔබේ ඉතිහාසය එහෙම නැද ඔබේ කිසිම තැනක ඔබව මරන්නට සැලසුම් කරපු අර ඉතිහාසයේ පවුල පිටින් ලංකාවෙන් යන්න වුණු ඉතිහාසය මේ කිසිම තැනක ප්‍රශ්න කරන්නේ නැහැ නේ. මේක මට දැන් මේ තියෙන සාධාරණ මේ තියෙන සීමිත කාලය තුල මට සම්පූර්ණ නැවත ඔබ දෙන්නේ ඒ ගැන කතා කරන්න අපි කතා කරමු. දැනට අධිකරණයේ තුල ඔබ අර කිව්වනේ දැන් ඔබට විරුද්ධව කුමන්ත්‍රණය කරපු පිරිසක් ගැන. ඔවුන් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරිය සම්බන්ධයෙන් අධිකරණයේ යම් මැදිහත්වීමක් ඔබ කරලා තියෙනවද දැන්? ඔබ බලන්න දැනට අර 2003 2001 අතර මොකද්ද ඒෂියන් ට්‍රිබියුන් මොනවද තියෙන වෙබ්සයිට් එක ශ්‍රේෂ්ඨ අධිකරණයේ ওই කතාව සම්පූර්ණයෙන්ම නාගානන්ද කියලා තියෙනවා. ඔබ දැන් නඩු පවර්ලා තිනවා දැන් චන්ද්‍රිකා බණ්ඩාරන කුමාරතුංග සම්පූර්ණ දැන් නඩුවක් තිනද නෑ දැන් ඒ නඩුව නැහැ මං එතකොට හිටියේ නෑ ලංකාවේ 2003 මේ ලංකාවේ දැන් ඔබට බැරි ඇයි ඔබ හොඳටම දන්න දත්තක් තිබෙන තොරතුරු තිබෙන ඔබේ ඒ සියලු සිදුවීම් වලට අදාළ නඩු පවරන්න බැරි කොහොමද ඔබ කියන්නේ කොමන නඩුවක්ද කියන්නේ ඔබ දැන් කියන්නේ ඔබට විරුද්ධව මරණ ඔබට කින්න රටේ තියෙනවා නීතිය මූලික අයිතිවාසිකම් නඩුවක් ගේනවා නම් Tamanට මූලික අයිතිය කඩ කළා දින 30ක් ඇතුළත එන්න ඕනේ. ඒකට ඒක ගේන්න බෑ. මට ඒතකොට ගේන්න තියෙන නඩුව මොකද්ද? අපරාධ සම්බන්ධයෙන් බෑ. තියෙනවා නම් මේක මම කොහෙත්ම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. දැන් හැබැයි මම ඒකට පිළිවෙලක් කරමින් තියෙනවා මේ වෙලාවේ. දැන් ඒකට රාජ්‍ය සේවා කොමිසමට දාලා ඒ අවශ්‍ය කරන වටපිටාව හදලා ඔකට යුක්තිය සාධාරණත්වය මම ලබා ගන්න උත්සාහ කරනවා. කෙටි විරාමකින් අනතුරු ඇලිත් හැමෝම තුන්සේ. අපරාධ අපේ කාලේ යන්නේ වෙන වෙන දේවල් වලට. ඔබ ඇලිත් එක්ක සිටින්නේ 300ට සජීව සංවාදයේ සමගින් 0115 23 80 83 අපේ දුරකථන අංකය ඔබට සජීවව සම්බන්ධ විය හැකි. දැන් ඔබ මෙතරම් රාජ්‍ය පාලනය අධිකරණ පද්ධතිය මේ සියල්ල අභියෝගයට ලක් කරනවා. හැබැයි දැන් අපි පසුගිය දවස්වල රංජන රාමනායක මහතා මේ විදිහටම යම් යම් කාරණා සම්බන්ධයෙන් කතා කිරීමත් එක්ක දැන් බොහෝ දෙනෙක්ගේ අදහසක් තියෙනවා. ඔහු සිරගත වෙන්න ඔන්න මෙන්න තත්ත්වයක තියෙන්නේ කියලා. ඒත් එක්කම සමහරු අහන ඔබ වගේ කෙනෙක් මේ කාරණාවේදී දැන් ඔබට එරෙහිව එහෙම නීතිය පැත්තෙන් පියවරක් ගන්න ඔබ අධිකරණයට අපහාස කරා කියලා හෝ එහෙම කිසිදු දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. සහ රංජන රාමනායක මහතාගේ කියන කාරණාත් එක්ක ඔබතුමා එකට හිට ගන්නවාද කියන ප්‍රශ්නය සාමාන්‍යයෙන් සමාජ ජාලාවල මේ මාධ්‍යවල සාමාන්‍ය අදහස් පළ වෙනවා. ප්‍රශ්නයක් තියෙනවා මෙතන. මට මම අපේක්ෂා කරනවා
මේ මාත් එක්ක එකතු වෙන ඕනෙකගේ 100%ක නිර්ව්‍යාජත්වය මගඩි වරකන් එක මාත් එක්ක යන්න බෑ. රංජන් රාමනායක මාම හම්බෙන්න ආවා. මේ නඩුවේ එක චූදිතය තමයි රංජන් රාමනායක මේ පර්මිට් එක නීමේ. ඔහුත් ඇවිල්ලා ඔහුගේ පර්මිට් එක මිලියන 33කට රාජ්‍යවදු වංචා කළා. මට ඇවිල්ලා මට දුක් කනගාටුත් හිතුණා. ඔහු කිව්වා මේක අපිට දෙනකොට කවුරුත් අපිට කිව්වේ නෑ මේක විකුණන්න බෑ කියලා. ඒකේ කොහෙත්ම සඳහන් වෙන්නේ නෑ කියලා. නමුත් මම ඔහුට නීතිය පැහැදිලි කරපුවා. ඔහු ඉතා කනගාටු වුණා. ඔහු පර්මිට් එක 20 මිලියන 22 හමාරකට විකුණලා තිබුණා. ඒ අවස්ථාව එනකොටත් මිලියන 12ක් කොහෙද යාළඟ තිබුණා. මම කිව්වා මම ඔබට පිහිට වෙන්න කරුණාකරලා අතේ තියෙන ගාන ගෙවලා ඉතුරු ටික ගෙවන්න කල් දෙන්න කියලා. කනගාටුයි කියන්නේ දැනට ඉන්න කවුද? හර්ෂඩ් සිල්වා. එනිසා ඉරාන් වික්‍රම රත්න ක්‍රමද උන්ට ඔහුට ඒක කරන්න ඉඩ දුන්නේ නැහැ. මට රංජන් රාමනායකත් එක්ක එකට නැගී හිටීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. මම ඔහුට උදව් කරන්න කැමති, සම්පූර්ණ සහයෝගය දෙන්න කැමති. නමුත් ඔහු සම්පූර්ණ සුද්ධ වෙලා එන්න ඕන. නැතුව නිකන් රටේ මහ ජනතාවට එකක් කියලා එකක් කරන දෙයට මම කවදාවත් එකඟ වෙන්නේ නැහැ. මට ඒක කරන්න බෑ. ඒක දැන් මම කියන්නේ මම මේ 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 රංගපෑමක් හිටිට යන්න බෑ. ඔබතුමාගේ නම් සඳහන් කරන පුද්ගලින් සම්බන්ධයෙන් කරන ප්‍රකාශන වගකීමක් ඇතුවද කරන්නේ? මම මේ කරන්නේ මුළු රටටමනේ මේ ප්‍රකාශය කරන්නේ. ඔය නමක් එහෙම කියයිද මම ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට වෘත්තියේ දෙන නීතිඥවරයෙක්. එහෙම වගකීමක් නැතුව කතා කරයිද? ඔබම හිතන්න. දැන් තව ප්‍රශ්නයක් බරපතල එනවා අතීතෙන්. ඔබ එක්තරා මොහොතක දැන් හිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියගේ සිද්ධිය සම්බන්ධයෙන් ඇය එක හිට ගන්නවා. හිට ගන්න කතාවක් නැහැ. ඇය කරපු හරි දේවල් මං හරි කියනවා, වැරදි දේවල් වැරදි කියනවා. මං ඇයට මට මතකයි කියනවා 2012 දෙසැම්බර් මාසේ 20 වෙනිදා. මොහන් පිරිස්ස විරුද්ධව තියෙන නඩුවේදී මං ඇයට කිව්වා මට කරුණාකරලා අවසර දෙන්න ඔය ඩොක්කියට් සම්බන්ධයෙන් ඒ නඩුව ඉදිරිපත් කරන්න. ඇය කියනවා no council කොඩිතුවක්කු next day you will be permitted. ඔබට ඊළඟ නඩු දිනේදී මේ නඩුව ඉදිරිපත් කරන්න අවසර දෙනවා. මං ඇයට විරුද්ධ උසාවියේ කියනවා ඊළඟ නඩු දිනේදී ඔබ මේ රටේ අග්‍රමිනිසකාරිය නොවේ කියලා. යාත්‍රාදී අධිකරණයේ අනිත් විනිසකාරවරුන් නැගිටලා කිව්වා no no that එක කවදාකවත් දෙන්නේ නැහැ. නමුත් ඊළඟ නඩු දිනේදී ඇය අග්‍රමිනිසකාරිය නොවේ නොවේ. ඇය නිරපහැරීම බරපතල වරදක් කරනවා රජය. ඇයට විරුද්ධව ගේන්නේ චෝදනා තුනක් ගේනවා. ප්‍රධාන මහේත්‍රාත් අධිකරණයේ ඇයට විරුද්ධව චෝදනා තුනක් කරද නඩු පවරන. ඇය ඊට පස්සේ දෝෂාභියෝගයකින් නිරපහරිනවා. ඊට පස්සේ අර නඩු තුනම ඉල්ලාස් කරගන්නවා. ඒක නඩු තුනම දාන්නේ දූෂ අතිශයින් දූෂිත කොමිසම. හැබැයි ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියට සහ ඇයගේ සැමියාට ඉදිරිව එදවස ජනමාධ්‍ය තුල කතා කරනු අධිකරණ විමර්ශනයකට ලක් නොවුණු ඉතාම බරපතල චෝදනා තිබෙනවා. ඔව්. මං කිව්වේ නෑ මං ශිරාණි බණ්ඩාරනායක කරපු දේවල් කිසිම දෙයක් ඩිෆෙන්ඩ් කරන්න. හරි දේවෙනුවෙන් පෙනිහිටිය හරි නැති දේවෙනුවෙන් පෙනිහිටියේ නෑ. හරි නෑ. ඒක රංජන්ටත් කරන්න වැරදි දේ. නෑ රංජන්ටත් ඒකම කරන්න පුළුවන්. නෑ රංජන් දැන් මේ ලතම දන්නවා මම මේක ප්‍රසිද්ධ කරපු දේ. ඔහු කරලා තියෙන්නේ ඔහුගේ වාහන පර්මිට් එක විකුණපු විතරනේ. ඉතින් ඒක ප්‍රතික්ෂේප වරද්දද? රාජ්‍ය ආදායම මිලියන 33ක් වංචා කරපු විදිහට මම බණ්ඩාරනායක සිද්ධියේදී ඔබ ඒ දවස ඇය වෙනුවෙන් පෙනිහිටිය රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව. ඔබ නෙමෙයි කරුණා කළා මේ දේ තේරුම් ගන්න. ඇයව නිරපහාරන අවස්ථාවේදී රජය අනුගමනය කරපු ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම නීති විරෝධී. මොහන් පීරිස්ගේ දැන් නැවත 2015 ජනවාරි 8 න් පස්සේ ශිරාණි බණ්ඩාරනායකව නැවත ඒ අසුනි ඉඳවල ඇයගේ වැටුප් හදල ඇයව යවල මොහන් පීරිස්ව පත් කරන විදිහ ඒ ක්‍රමවේදී හරිද එතකොට? සම්පූර්ණයෙන්ම මොහන් පීරිස්ට එතනට ගේන්න দূරේ පුරප්පාඩුවක් තිබුණේ නැහැ. ඒ ක්‍රමවේදී හරිද? සම්පූර්ණයෙන්ම වැරදි. ඔහු එතනට ගෙනාපු ක්‍රමයම වැරදි. එයා ඇවිල්ලා අග්‍රමිනිසකාරවරයෙක් නෙමෙයි ශ්‍රී ලංකාවේ. ඒ ඇයව එතනට ගෙනාවේ, ඔහුව එතනට ගෙනාවේ ඔබට මම කිව්වා ව්‍යවස්ථාදායක සභාව විසිරුවා ඇහැරලා මහින්ද රාජපක්ෂ ඔහු එතනට ගෙනාවේ. ඒක ක්‍රමයේ සම්පූර්ණයෙන්ම නීති විරෝධී. ඒක නිසා තමයි නැවත ඇයව ගෙනයලා නැවත තනතුරේ තිබ්බේ. එයා ආපහු ඒ දක්වාම එයාට තවදුරටත් ලංකාවේ අග්‍රමිනිසකාරවරිය හැටියට. කිසිසේත්ම ඉන්න අදහසෙන් නැහැ ඇය කරපු වැරදි තියෙනවා නම් ඒ කිසිම දෙයක් අනුමත කරනවා කියලා එකකින් අදහස් වෙන්නේ නැහැ. මේ 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 අපි මේක ගෙනීමු මේ රටේ මහ ජනතාවට වැදගත්. නෑ නෑ මේ මේ ඔබේ තොරතුරුත් වැදගත්. මේ ඔබ කියන අර්ථ නිරූපණ කවුද ඉදිරිපත් කරන්නේ? මේ ක්‍රමවේද සම්බන්ධයෙන් මේවා හරිද වැරදිද ආදි වශයෙන් අර්ථ නිරූපණ කොහෙන්ද අපි ගන්න ඕනේ? දැන් ඔය මම ඔබට කිව්වේ ඇයව නිරපහැරීම නීති විරෝධී කියන දේ. මම මෙතන මේක අධිකරණය ඇය නැවත අසුනට ගෙනීම
දැන් මේ ආණ්ඩුව ආවට පස්සේ දැන් මේ සම්බන්ධයෙන් ඒවකට මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙච්ච ප්‍රධාන පාර්ශවයේ විදිහට පැවති රජය සඳහන් කරපු කාරණේ තමයි අතුලාන්තයේ සාකච්ඡා වෙච්ච කාරණා මොනවා වුණත් ඇයව ඉවත් කිරීම හිටපු අග්‍රවිනිශ්චකාරවරියව ඉවත් කිරීමේ ක්‍රියාවලිය පැවති ක්‍රමවේදයන්ට අනුව ඔවුන් සිද්ධ කරා කියන කාරණේ. කියන්නේ පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ඒ බලතල අනුව ඒ ක්‍රමවේදයන්ට අනුව තමයි සිද්ධ කරේ කියන. තුනෙන් දෙකක බලයක් අවසානයේදී පාවිච්චි කළේ ඒ විමර්ශන කටයුතු කරලා ඒ අවශ්‍ය කරන කමිටුපත් කරලා තුනෙන් දෙකක බලයකින් තමයි ඒව ඉවත් කිරීම සිද්ධ කරේ කියලා. හැබැයි ඊට පස්සේ අවස්ථාවේදී ඇයට පසුවපත් කරපු අග්‍රවිනිශ්චකාරවරයාව නැවත අලුත් වෙච්ච ආණ්ඩුවේ ඒ ප්‍රධානියා විසින් කිසිඳු වෙනත් කිසිඳු ක්‍රියාවලියක් නැතුව අර කලින් කරපු එක වැරදි නිසා මේක වැරදි කියන අදහසින් ඔහුව ඉවත් කරලා නැවත වතාවත් ශ්‍රියානි බණ්ඩාරනායක මහත්මිය පත් කරනවා. මේ 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 ක්‍රියාවලිය හරිද වැරදිද කියන කොහෙන්ද මේ අර්ථ නිරූපණය ලබා දෙන්නේ? මේ රටේ මහජනතාව මේ ප්‍රෝග්‍රෑම් එක බලනවා. මේ රජ මහජනතාවට අපි ඇත්ත කතා කරනවා. මම ඔබට කිව්වා ඇයට විරුද්ධව චෝදනා පත්‍ර තුනක් යොමු කරලා සාවද්‍ය චෝදනා පත්‍ර ඒ තුන පාවිච්චි කළා ඇයව නිරපාහැරලා දෝෂාභියෝගයක් ගෙනාවේ චෝදනා මත දූෂණ කොමිසමේ සභාපතිව කටයුතු කරපු ඇයකට ඉතිපු ඒ කාන්තාව දැන් ඒක සම්බන්ධයෙන් දූෂණ චෝදනාවක් තියෙනවා. ඇයව නිරපාහැරියනපතේ දූෂණ චෝදනා තුනම ඉවත් කරගන්නවා. ඒ සම්බන්ධයෙන් දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් තියෙනවා. එතකොට මම කියන්න ඕන ඒ හින්දා ඒ අවස්ථාවේදී අග්‍රනිශකාර ධූරයේ පුරප්පාඩුවක් තිබුණේ නැහැ. එකෙන මොහන් පිරිස එතනට ගෙනල්ලා ප්ලෑන් කරන්න කාටවත් උහුව ගෙනල්ලා එතන පිටෙව්වට බලෙන් පුරප්පාඩුවත් ඒක තමයි එයාට මේ ගෙට් අවුට් කියලා ආව ඉවත් කළේ. ඉවත් කළා නැවත ඇයව ගෙනාවේ. හැබැයි ඒක පැහැදිලි කිරීමක් කරන්න ඕනි ඇය වරපතල පාවා දීමක් කරනවා. ජනවාරි මාසේ 29 ද කොහෙද ඇයව ගෙන්නේ? ඇය ප්‍රකාශ කරනවා මම සොකමෙන්තෙන් මේ ධූරේ හැර යනවා. ඒක සම්පූර්ණ සාවද්‍ය ප්‍රකාශයක්. ඇයි ඊට සති දෙකකට කලින් ලෝක මාධ්‍යයේ කිව්වා ශිරාණි බණ්ඩාරනායක ගෙන්නේ දින කීපයකට පමණයි කියලා ප්‍රසිද්ධියක ලෝක වාර්තාවල ඔබට බලන්න පුළුවන්. ඇය එතනදී කලේ ලංකාවේ අග්‍රනිශකාර ධූරයේ පාවා දෙන. ඒකට මේ ජාත්‍යන්තර ගේම් එකක් නේද? එතකොට ඒක ඔබ කියන හැටි ජාත්‍යන්තර නෙවෙයි. මෙතනදී අග්‍රාමාත්‍යවරයා කැමති වුණේ නැහැ ශිරාණි බණ්ඩාරනායක තනතුරේ තියාගන්න. ඇයට ඒ ඔබ කියන පරිදි ඔය තියෙන ඔක්කොම දුන්නේ එයාට ඒ ධූරයට හිමි විස්ත්‍රාම් වැටුප ආයිතිකම් තීරු සියලු දේවල් දුන්නේ. උඹට එන්න පුළුවන් හැබැයි උඹ යන්න ඕනේ කියන කොන්දේසි. මේ මරණතක වෙන්න පුළුවන් දේවල් නෙවෙයි කොහෙද. නැවත නැවත රංජන රාමනායක දැන් රංජන රාමනායක තමයි මේ මොහොතේ අධිකරණය සම්බන්ධයෙන් කතා කරලා බරපතල විදිහටම දැන් සිරගත වීමට නියමිත. ඔව්. ඔබට ඔහුගේ ඔය වාහන පර්මිට් එක සිදුවීම හැර ඔහුට දැන් ඒ සිදුවීම වෙනම ඔහුට ඉදිරිපත් කරමින් ඔහු අධිකරණය සම්බන්ධයෙන් කියන කතාව ඔබේ කතාවට සමානයිනේ. මට රංජන රාමනායක පිළි නොගන්න හේතුව මම ඔබට පැහැදිලි කළා. නාගානන්දත් එක්ක හිට ගන්නවා නම් සම්පූර්ණ නිර්වයාජ කාර්යයක් විය යුතුයි. ඒක මට ඔහුට දෙන්න බැරි වුණා. ඒ මම ඔහුට දුන්නා චාන්ස් එකක්. ගිහලා මේක ගෙවලා එන්න, කල් අරගෙන එන්න මම ඔබ වෙනුවෙන් පිණි හිටිනවා කියලා. ඔහුට ඒක කරන්න බැරි වුණා. මට ඒක කරන්න දෙන්නේ නැහැ. ඒක රටේ මිනිස්සු හායි, රටේ මහජනතාව ආදයි. නාගානන්ද මැදින් මෙහෙම කතා කරනවා. මේ මිලියන තුත්තුණු හමාරක් වරකම් කරපු මිනිසෙකුට දැන් පිනිසිනවා කියලා. ඒක අනිවාර්යෙන්ම රටේ මහජනතාව මට කරන්න බෑ කවදාවත්. ඔහු අධිකරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන විග්‍රහය ඔබ ඔය කියන කතාවම ඔහු විවිධ අත්දැකීම් එක අධිකරණය ගැන කියන මේක සමානද මේ කතාවට? නෑ. ඔහු විනිසුරුවරු ගැන අධිකරණයේ ක්‍රියාදාමය ගැන ඉදිරිපත් කරනවා. මහින්ද රංජන් රාමනායක කරන ප්‍රකාශ පිළිබඳ ප්‍රශ්නය නෙවෙයි මම ඔබට පැහැදිලි කළේ. අපේ කාලයත් අවසන් වෙනවා මේ විදිහට. ඕකේ ඉල්ලලා හිටියම. ඔබේ ප්‍රශ්නේ නෙවෙයි. ඔබ දැන් නැවත කිව්වොත් අවස්ථා තුනක් තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කාර්යාලයේ වෙනම ලංකාවේ අධිකරණ පද්ධතිය දූෂිතයි කියලා දෙමුහුන් අධිකරණ පිටවන්න කියනවා. රංජන් රාමනායක ලංකාවේ ඇතුළේ අධිකරණ පද්ධතිය විනිසුරුවරු විවේචනය කරනවා. දැන් සිදුගත නියමිතයි. හරියට. ඔබ වෙනම ඉන්න මෙතන. ඔව්. එතකොට මං අහන්නේ දැන් රංජන්ගේ සිදුවීම ඔබ අර සිදුවීමට සම්බන්ධවත් නැත්තම්. ඔව්. දැන් රංජන් රාමනායක සිදුවීමේදී ඒ කාරණේ සඳහා මැදිහත් වෙන්න බැරි හේතුව මට ඕන අවස්ථාවක පුළුවන්. ඇවිල්ලා මට පෙන්වන්න කියන්න. මෙන්න නාගානන්ද මහත්තයා මම ගෙව්වා වංචා කරපු මූදලේ මගේ අතේ තියෙන සල්ලි ටික ගෙව්වා. කරුණා කළා මං වෙනුවෙන් පෙනී හිටිනවා. මම එක හෙලා එනවා. ඔහු සුද්ධ වෙලා આવුත් මම පෙනී හිටිනවා. මේ රටේ මහජනතාවට වංචා කරමින් මෙහෙම ඒ විදිහට වෙන්න බෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඔහු නියෝජනය වෙන්න බෑ ඒ විදිහට. දෙබිඩි චරිතයක් වෙන්න බෑ. නාගානන්ද කියන්නේ දෙබිඩි චරිතයක් නෙමෙයි. එක චරිතයයි. නපරෝ පරන්නි කුබ්බේත. ඒ කියන්නේ මොකද?
වංචාව කරන්න බෑ. මහ ජනතාවට වංචාව කරන්න බෑ. මට ඒක නෑ. මට ඒ මගේ මට දේශපාලනේ කිසි වැදගත් කමක් නෑ. 20 වෙනි සංශෝධනය. මට 75ක ප්‍රයෝජනය. 20 වෙනි සංශෝධනය. මොකද්ද ඔබේ මතේ? 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීවරයා ඉදිරිපත් කළේ ජනාධිපතිවරයාට තියෙන සියලුම බලතල ඉවත් කරලා අග්‍රාමාත්‍යවරයාට මේ බලය දෙන්න. පැහැදිලි කිරීමක් කරනවා නම් ආණ්ඩු ප්‍රස්තාවයේ එක කෙලින්ම 3 4 83 කියන්නේ 3 වෙනි වගන්තිය කියන්නේ ජනතාව ඡන්දයෙන් ඡන්ද බලය 4 වෙනි වගන්තියේ ඒ කියන්නේ කියනවා ජනාධිපතිවරයා ඡන්දයෙන් පත් කිරීමේ බලය ජනාධිපති එක මේ උදුරා ගන්නවා. ඒ වගේ තව ඒ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ජනතාවට තියෙන සියලුම බලය මේකෙන් අහෝසි කරනවා. සියලුම බලතල ජන ඔහුව අභියෝග කිරීමේ ඔහුගේ පත් කිරීම ඒ සම්බන්ධයෙන් ජනාධිපතිගේ දැම් බලතල මේ ඔක්කොම ඇයි මේ හදිස්සියේ? ඇයි ඒක කළේ නැත්තේ අර මං කියපු විදිහට 2015 අප්‍රේල් මාසේ 28 වෙනිදා නොකළේ ඇයි? දැන් අද තිබුණා මේ සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් ජෙෆ්‍රි අලගරත්න විජිත හේරත් වෙනුවෙන් අද අධිකරණයේ කරුණු දැක්වුවා. ඒ නලින්ද ඉන්ද්‍රතිස්ස කියන රටේ මහ ජනතාවට ප්‍රසිද්ධියේ නලින්ද ජයතිස්ස කියනවා අපි පිණි හිටින්නේ ජනමත විචාරණයකට කියලා. අද මේක මේ රටේ 105 ඡන්දෙත් නැති කරගත්ත ජනතාව පෙරමුණ. අධිකරණයේ පිණි හිටින්නේ ඔහු වෙනුවෙන් කරුණු දක්වනවා. TNA එකේ සුමන්දිරන් කියපු දේ සමග අපි 100% එකඟයි. ඔහු කියනවා මේකට ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ. ජනශි නැහැ කියලා. අවශ්‍ය නැහැ කියලා. අද ජනතා විමුක්ති පෙරමුණෙන් ඉදිරිපත් වෙච්ච ඒ ජනාධිපති නීතිඥවරයා කියනවා මේකට ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ. මේකට පාර්ලිමේන්තුවේ 3-2 සම්මත කරනවා. එතකොට බලන්න ගැලරියට එකක් කියනවා. අර නලින්ද ජයතිස්ස. ජයතිස්ස කියනවා රටේ මහ ජනතාවට අපි පෙනී හිටින්නේ ජනමත විචාරණයක. ශ්‍රේෂ්ඨ අධිකරණයට ඇවිල්ලා කියනවා නෑ නෑ මේකට ජනමත මම එකයි කිව්වේ මේක යන්නේ තනි කර මේ රටවල් වල ක්‍රියාත්මක වෙන්නේ මහ අමුතුම දෙයක්. රටේ මහ ජනතාව අන්දනවා කියන්නේ රටේ මහ ජනතාව මගේ මටත් මාත් එක්ක සෑහෙන දොස් කියනවා මට මේ ජනතා විමුක්ති පෙරමුණට පටහැනිව පෙනී හිටිනවා කියලා. නැහැ. මං ජනතාවත් එක්ක ඉන්න කෙනෙක්. ජනතාව වංචා කරන අනුර කුමාර හෝ වෙන කිසි කෙනෙකුට කිසිම සමාවක් දෙන්න මම සූදානම් නැහැ. ඔබතුමා කියන්නේ ජනතා විමුක්ති පෙරමුණත් මොකද ජනතා විමුක්ති පෙරමුණ නිරන්තරයෙන්ම ජනතාව වෙනුවෙන් පෙනී සිටින ජනතාව මේ බිම් මට්ටමේ මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින කොහොමද ඔබට මම මේ ගත වෙන විනාඩි කිහිපයක් කියන්න ඕන. ඔබ මා දන්නවා සැප්තැම්බර් මාසේ 8 වෙනිදා ගිය අවුරුද්දේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීන්දුවක් දුන්නා පළාත් සභා ඡන්දය කල් දාන්න බෑ කරුණාකරලා ගිහලා මහ ජනතාවගෙන් ජනමතයක් ගන්න කියලා. සැප්තැම්බර් මාසේ 20 වෙනිදා දවස් 12කට පස්සේ පාර්ලිමේන්තුවේ මේ ඡන්දය කල් දාන්න යෝජනාවක් ගේනවා. රජයකට සංශෝධන ඉදිරිපත් කරපු අවස්ථාවේදී ජයන්ත ජයසූරිය කැඳවන දැන් ඉන්න නීතිපතිවරයා පාර්ලිමේන්තුවට ඔහු කියනවා මේක මේ අධිකරණයේ පෑන් ඒකගේ බලතල බෙදීමේ සිද්ධාන්තයේ තියෙන අධිකරණයේ ස්වාධීනත්වයේ ගරු කරන්න ඕනේ. ඒක පසකට විසි කළා අධිකරණ තීන්දුව මොහු උපදෙස් දෙනවා කතානායකවරයාට ඡන්දය කල් දාන්න. කවුද ඒ වෙලාවේදී අතිස්සුවේ? TNA එකයි JVP එකයි. ඒතකොට JVP එක ඔය කතා කරන විදිහට මා රටේ මහ ජනතාව වෙනුවෙන් පෙනී හිටින දේශපාලන පක්ෂයක් නම් කවදාවත් ඒක කරන්නේ නැහැ. ඒකයි මම කිව්වේ. මේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ හා ඒ පළාත් සභා ඡන්දයේ කල්දායමද අවස්ථාවේදී ජනතා විමුක්ති ක්‍රියා කරපු ආකාරයෙන් අර 105 ඔය ගත්තෙ දැන් අවුරුදු ඔබ දන්නවා අවුරුදු 50ක් කොහෙද ඉන්නවා. තව අවුරුදු 50ක් ගියතෝ 105 10 කරගන්න බැරි වෙනවා. නෙමෙයි ඒ පහත් දැන් නැති කරගත්තා. කඩ විරාමකින් පසු යලිත් තමයි. තෙක් විසිරණ 300 සජීව සංවාදයේ සමගින් 0115 23 80 83 දුරකථනය සම්බන්ධ වෙනවා මීගමුවෙන් චමින්ද මහත්මයා. අයිබුවන්. අයිබුවන්. ඔබතුමාගේ ප්‍රශ්නය මොකද? අතවශ්‍යම මම බලපු මොදම 360 ප්‍රෝග්‍රෑම් එක. ඒ වගේම මගේ ප්‍රශ්නය අතවශ්‍යම මේ ආණ්ඩුව බලයට ඇවිල්ලා මහා බැංකු හොරකම අමතරව පුද්ගලයේ පිළිකරපු විධානම වංචාව තමයි මේ වාහන සම්බන්ධ කරගන්න. කොන්ට්‍රෝල් මාක්ස්ලයිට් සම්බන්ධ වෙලා කරේ නැත්නම් අදටත් මේක වංචාවක් පමණයි. මගේ ප්‍රශ්නය ඔබතුමා උනාගී දෙන්නා විශ්වාසනික මෙතන ඔබතුමා හිතනවද 2020 මහා මැතිවරණයට පෙර මේ පාර්ලිමේන්තුවේ හොරකම් දැයම පාර්ලිමේන්තුවේ කරගන්න පුළුවන් දෙයක් කියලා
බොහොම ස්තුතියි ශමින්ද මහත්මයා. ඒ අයිලන්ඩ් එඩිටර්. ඒක තමයි. ආ ඔකේ. ශමින්ද ප්‍රනාන්දු. හරි මේකට මම උත්තර දෙනවා ඔබට. දැන් ඔබ දකිනවා මේ තිබිච්ච බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් පැහැදිලි වාර්තාවක් ජනාධිපති කොමිසම හෙළි කළා. ඒකෙදී පුද්ගලයෝ හඳුනා ගන්නවා රවි කරුණානායක, අර්ජුන මහේන්ද්‍ර, නර්ජුන ඇලෝසියස් මේ නම් ටික ඔක්කොමත් එක්ක. ඒ වගේම මේකේ හඳුනා ගන්නවා මම කිව්වා අර EPF, ETF අර්ථසාධක අරමුදල් සේවක ඔය එතන මහා විශ්වවිද්‍යාලවල තියෙන අරමුදල්, ඒ වගේම රාජ්‍යන සත්තාවේ අරමුදල් බිලියන ගාණක් මේ වංචාවට. ඉතින් එතනදී ප්‍රකාශිතව ඒ වාර්තාවේ කියනවා මේ තනතන්ට එරෙහිව අපරාධ නීති යටතේ දඬුවම් පැවරීමේ නඩු පැවරීමේ වගකීම පවරන දූෂණ කොමිසමටයි නීතිපතිවරයාටයි. මේ කියන කනගාටුයි ගියවුද දෙසැම්බර් තැන්ගෙන අපි සෙප්ටෙම්බර් කිසිම විදිහකට නීතිය ක්‍රියාත්මක කළේ නැහැ. ඒක ඉතා වැදගත් ඔබ කියපු කතා. ඒක නිසා අද මේ රටේ මහ ජනතාව වෙනුවෙන් ශ්‍රේෂ්ඨ අධිකරණයේ මේ ඉන්න නීතිපතිවරයාටත් මේ ඉන්න දූෂණ කොමිසමේ සියලුම සමාජිකයින් තිදෙනාටත් රටේ මහ ජනතාව වෙනුවෙන් මේ ජනාධිපති කොමිසමේ වාර්තාව ක්‍රියාත්මක නොකිරීම ඔවුන් කරන්නේ ඇයි? නීතිපතිවරයා බලාගෙන ඉන්නවා අග්‍රමිනිස්ටර්කාරවරයා වෙන්න. ඒකින්ද ඔහු කියන්නේ ක්‍රියාත්මක කරන්නේ. අතන ඉන්න කොමිසමේ සමාජගුරු බලාපොරොත්තු වෙනවා රජේ මේ රජයෙන් පත් කරපු මිනිස්සු. මම ඒක කියන්නේ මේ හෙටානිද්ද පෙන්ෂන් ගිහිල්ලා රාජ්‍ය නිලධාරීන් ගිහිල්ලා ඒ වගේ තැන්වලට යෑමේ බරපතල ඕක තමයි තියෙන අපේ මේ රට විඳින්නේ. මහ බැංකු බැඳුම් කර සිද්ධිය සම්බන්ධ ජනාධිපති කොමිසමේදී මේ මහා ක්‍රියාන්විතයේ බැඳුම් කර වංචා ක්‍රියාන්විතයේ මහා මොලකරු හැටියට හැඳින්වෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගැන කිසිම සඳහනක් නැහැ. ඒ මෙහෙම බරපතල සිද්ධියක් නැහැ. එතකොට කෝප වාර්තාවෙත් නැහැ. ඔබත් ඒ කෑල්ල අතාරින්නේ ඇයි? මම කවදාවත් අතාරින්නේ නැහැ. ඒ වාර්තාවේ පැහැදිලිව රනිල් වික්‍රමසිංහ ගැනලා ප්‍රශ්න කරනකොටම ඔබ දන්නවා නීතිපතිවරයා ඇවිල්ලා ප්‍රශ්න ටිකක් හදාගෙන ඇවිල්ලා කලින් දියලා ප්‍රශ්න දප්පුරුද ලිවෙර අයින් කරනවා. ඔව් දප්පුරු ලිවෙර. එතකොට කවුද? එයා නිකම්ම නිකන් නීතිපතිවරයා ඇවිල්ලා කලින් සූදානම් කරපු ප්‍රශ්න ටිකක් රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රශ්න කරන්නේ. එතකොට අහන කොමිසමෙන් ඔබේ පක්ෂයේ අරමුදලට පක්ෂයට මුදල් ලැබුණ නැද්ද? මන් දන්නා මට ඒ ගැන ඒක කෙලින් උත්තරයක් දෙන්නේ නැහැ අග්‍රාමාත්‍යවරයා. ඔබ කියන දේ මම 100% පිළිගන්නවා. මොකද රනිල් වික්‍රමසිංහ ඔබ දැනගන්න අග්‍රාමාත්‍යවරයා වෙනකොට ඔහු ඇවිල්ලා මුදල් අමාත්‍යවරයා නෙමෙයි. නමුත් මුදල් විෂය ඔය සෙන්ට්‍රල් බැංකේක ඔහු යටතට ගන්නවා. රටේ පුරවැසියෙක් නොවන විනියකට. ඒ වගේම ආනුක්‍රියත්තාවේ 4 වෙනි උපලේඛනයේ ප්‍රකාර රටේ ආනුක්‍රියත්තාවට එකඟව තමන්ගේ ධූරේ කාර්ය කර්තව්‍ය ඉෂ්ට කරනවා කියලා දියුරුමත් දෙන්න බැරි මිනිහෙකුට තමයි මහා බැංකුව දුන්නේ. ඒකෙන්ද රටම දන්නවා මේ මොකක්ද ඇතුළේ. නමුත් අධිකරණයට ඔබ ඒ වගේ මැදිහත්වීමක් කරන්න කියන්නේ නැද්ද? ඒ දෙක තමයි මම කියන්නේ. අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් ඔක සඳහනක් තියෙනවද? ඔබේ පැමිණිලි මට ඔබ කියන්නේ දැන් ජනාධිපති කොමිසමේ තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියලානේ. මම කොහොමද කියන්නේ කොමිෂන් වාර්තාවෙන් නැති දෙයක්. රනිල් වික්‍රම සම්බන්ධව අපි නම කියලා කතා කරමු. රනිල් වික්‍රමසිංහ පැහැදිලිවම චෝදනාවක් මේ තියෙන වාර්තාවේ නැත්තම් ඌට විරුද්ධව චෝදනාවක් ගේන්න කියලා මේ රට වෙනුවෙන් මට නාගන්නද කියන්න බෑ. සම්පූර්ණ වාර්තාවක නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියන්නේ ඒක අපරාධයක් නේද කොට නැවත. ඒ කියන්නේ යම් ක්‍රියාන්විතයක් අපරාධයක් ඒක මෙහෙවන පුද්ගලයා නිදහස් වෙනවා නම් පල්ලෙහා කට්ටියට දඬුවම් දෙන්න කියලා ඔබ නිර්දේශ අරගෙන ඔබ මේ දේ දකින්න අපි වැඩ කරන්න වෙලා තියෙන යම් රාමුවක් තුල අග්‍රාමාත්‍යවරයා සම්බන්ධව නිශ්චිතවම නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒක අපි බලමු. එහෙම රටක අධිකරණයක් ආපු දවසක එහෙම රජයක් බිහිවෙච්ච දවසක රටේ නීතිය ක්‍රියාත්මක වෙයි. නමුත් මේ ක්‍රමය ඇතුලේ ඒක වෙන්නේ නැහැ. නමුත් ඒක තමයි අර මහත්මයාගේ ප්‍රශ්නයට පිළිතුර. අද ඒ බැඳුම් කර වාජා සිද්ධිය සම්බන්ධ සියලුම චෝදනා චෝදිතයන්ට එරෙහිව අද නඩු පැවරුවේ වහාම නීතිය ක්‍රියාත්මක කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරුවේ. මොකද අර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගෙන අවස්ථාවේදී මට චෝදනාවක් ආවා. ඒකට සම්පූර්ණ සහයෝගය දුන්න රජයට ඒ අවස්ථාවේදී ඒක සම්මත කරන්න. නීතිඥ සංගමයත් කිව්වා නෑ අපිට නඩු කල් දැමීම සඳහා තියෙන අයිතිය තියෙන්න ඕන කියලා. නමුත් රටේ මහජනතාව වෙනුවෙන් මම කියන්නේ නෑ අපරාධ නඩු සම්බන්ධව කඩිනමින් කටයුතු කිරීමේ අයිතිය රටේ මහජනතාව වෙනුවෙන් රටක විය යුතුයි. ඒකෙන්ද නීතිඥ සංගමයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. ශ්‍රේෂ්ඨාධිකරණයේ රට වෙනුවෙන් මගේ නිර්දේශී ඉදිරිපත් කරපු කරුණු දැක්වීම පිළි අරගෙන කඩිනමින් නඩු ඇසීමේ පිළිවෙල අනුමත කළා තමයි ඔය ත්‍රිපුද්ගල මහාධිකරණය සම්මත වුණේ. නමුත් එතනදී මම පැහැදිලි කිරීම කරන රටට ඒකෙදී ඒ උපරිම සහයෝගය දුන්නේ පුද්ගලයන් තෝරාගන්න මහින්ද රාජපක්ෂගේ කණ්ඩායම තරගන ඔවුන්ට විරුද්ධව අධිචෝදනා ගෙන නෙවෙයි. ඒක නිසා තමයි අද
මේ බැඳුම් කරම සිද්ධියට සම්බන්ධ සියලුම චෝදිතීන්ට විරුද්ධව රටේ නීති ක්‍රියාත්මක වෙද්දී ඒ කරපු ඒ වංචාවට සම්බන්ධ සියලු දෙනාට විරුද්ධව මේ කොමසාරිස් වෘත්ති දෙනාටත් දැනට ඉන්න නීතිපතිවරයාටත් මේ හඳුනාගත්ත චෝදිතීන්ට ඇතරේව රටේ නීති ක්‍රියාත්මක කිරීමේ අරමුණින් තමයි මේ අද මේ නඩුව පැවරුවේ. නමුත් ස්ථිර විශේෂ ත්‍රිපුද්ගල අධිකරණය අනිවාර්යයෙන්ම මේ ඉතා පැහැදිලි රාජපක්ෂ සහ ඒ රාජපක්ෂ පවුලේ සහ ඊට අදාළ පුද්ගලයන්ව දඩයම් කරන්න හදපු එකක් කියලා පැහැදිලි. එතකොට දැන් ඒ ක්‍රියාන්විතය දැන් පක්ෂ ભેදිකින් තොරව පේන එකක් ඒක. කියන්නේ පුද්ගලින් දඩයම් කරන්න තමයි දැන් උදාහරණයක් විදිහට ඔබට නැවත පැහැදිලි කරන්න 19 වෙනි විවස්ස සංශෝධනයත් එක්ක එන ද්විත්ව පුරවැසි භාවය කෙලිම ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කරන්නේ. ඔය වයස 35 සීමාව දාන්නේ නාමල් රාජපක්ෂ. දැන් පක්ෂ ભેදිකින් තොරව ගේම් එකක් ප්ලේ වෙනවා කියලා පේනකොට ඔබ ඒකට මැදිහත් වෙන්නේ ඇයි සාධනීය ඇහැක් හදාගෙන ඒකට. ඇයි ඔබ කතා කරන ඔය විදිහට ඔබ මේ පැත්තක තියෙන කරුණු කාරණා කීපයක් අරගෙන රටේ මහ ජනතාවගේ දෘෂ්ටියෙන් බලන්න මේ රටේ බරපතල වංචාවලට සම්බන්ධ රාජ්‍ය දේපළ මංකොල්ල කරන අපරාධකාරීන්ට විරුද්ධව අවුරුදු 10-15 නඩු අහනවා නම් එක්ක නඩු අහන්නේ නැත්තම් ඒ වගේ අවස්ථාවකදී රටේ මහ ජනතාවගෙන් කවුරුහරි පෙනී හිටින්න ඕන. මේ රටේ මහ ජනතාවගේ ඉන්න නදීමක් නෙවෙයිනේ වෙන්නේ. දැන් මං නැවත 308 නිසා අපසට ගියොත් චන්ද්‍රිකා හිටපු ජනාධිපතිවරු මුළුමනින්ම චෞර රජිනක් කියලා ඔප්පු වුණා. ඒ කියන්නේ ඕනතරම් සිද්ධි දින ඔබත් සම්බන්ධ කාලයක් ඒක. ඒ නිදහස් වෙනවා. එතකොට මේ ආණ්ඩුවෙන් විශාල ප්‍රමාණයකට එවැනි චෝදනා තියෙන ඔබ කියන හැටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නිදහස් වෙනවා. ඒ කතාවෙන්. උත් නැහනේ. එතකොට දැන් මේ අතරේ ගේම් එකක් ප්ලේ වෙනවා. ඒක පැහැදිලි ඉන්නේ දැන් Tamanට කැමති කට්ටිය තියාගෙන අනිත් කට්ටියට ගහන ගේම් එකක් ප්ලේ වෙනවා. කාටහරි. ඒක මට ඒක පිළිගන්න බැහැ මෙන්න මේ හේතුනේ. එහෙම නෙවෙයි දෙක වෙන්නේ. නැහැ. ඒකට මම ඔබට එහෙම කියන්නේ හේතු දක්වන්නේ ඔහු බොන්ඩ් කොමිෂන් එකට ඇවිල්ලා දෙන්න සාක්ෂි දෝ කියන මම දන්නේ නැහැ එහෙම දෙයක් කියලා. අපි ඒක හොයමු. එක්සත් ජාතික පක්ෂයේ විශේෂ අධිකරණයේ හදන අරමුණ ඔබ දැනන් හිටියේ නැද්ද? ඔබට පේන්නේ නැද්ද මේ පවතින තත්ත්වය? එහෙම පිළිගන්න බෑ. ඒක ගෙනාවේ මූල්‍ය අපරාධ, බරපතල මූල්‍ය අපරාධ සම්බන්ධව කඩිනමින් නඩු අහන්න. ඒකින්ද එතනදී ගේන විනිශ්චකාරවරුන්වත් ඒක ගෙනාවු පනත් කෙටුම් පතවත් නෙමෙයි වැදගත්. ඒ ගේන පුද්ගලයන් නුසුදුසු නම් ඔවුන් නිරපැහැරීමේ වැඩපිළිවෙලක් තියෙනවා. නමුත් රටේ නීති ආධිපත්‍ය ආරක්ෂා කරන්න ඕනේ. ඒක නැත්තම් නමුද ඒක නෙවෙයි වෙලා තියෙන දැන් ඔබත් මැදිහත් වෙලා හදන ඔබ මට මතකයි ඔබ දැන් මේ ඔහු නීතිඥවරයෙක් හැටියට නීතිඥවරුන්ගේ සංගමයට ඉදිරිව ලියවිලක් ඉදිරිපත් කරනවා. විශාල මැදිහත් වීමක් කරේ ලියවිල බෙදුව හැමතැනම. ඔව්. එතකොට ඒක හැදුවා. දැන් හදලා ඒක ගේම් එකක් ප්ලේ කරනවා කියලා පේනවනේ. එතකොට මොකද්ද ඔබට කරන්න පුළුවන්? දැන් ඔබ පිළි ගේම් එක කියනකෝ ඔබ අදහස් කරන්නේ. ගේම් එක තමයි තෝරාගත්ත පිරිසක් හිර කරන්න ජනාධිපතිවරණ ඉලක්ක කරගෙන විශේෂ මහාධිකරණයේ ක්‍රියාත්මක නේ. හරි පැහැදිලි ඒක. ඔබ පොඩ්ඩක් බලන්න. රවි කරුණානායකට එරෙහිව ඇමරිකානු ඩොලර් මිලියන 3ක් විනිමය පාලකවරයාට එරෙහිව ප්‍රකාශ නොකර ඔහු ගෙනාවම මේ ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංක දුම් බැංකුවක තැන්පත් කළ අවස්ථාවේදී ඔහුට 2009 මහින්ද රාජපක්ෂ රජය තමයි චෝදනා කරන්නේ. ඒක අධිචෝදනා පත්‍රයක් තියෙන නඩුවක්. බලන්න නීති ආධිපත්‍යයක් නැති නිසා නඩුව කල් ඇදලා ඇදලා 9 10 11 12 13 14 15 වෙනකම් මේ නඩුව ගහපෙනවා. ආණ්ඩුව මාරු වුණාම මහින්ද රාජපක්ෂ අධිචෝදනා පත්‍රයේ ඇති දෝෂයක් මත ඔහුව නිදහස් කරනවා, ඩිස්චාර්ජ් කරනවා. නඩු අහලා නෙමෙයි, හැම පාලකෙක්ම කරනවා. මගේ ප්‍රශ්නේ ඒක නෙමෙයි. හැම පාලකෙක්ම තමන්ට කැමති පරිදි නීතිය ක්‍රීඩාවක් විදිහට පාවිච්චි කරනකොට හිටපු ජනාධිපතිවරයා, දැන් ඉන්න ජනාධිපතිවරයා, එන්න ඉන්න ජනාධිපතිවරයා ඔක්කොම මේ ක්‍රීඩාව කරද්දී ඇයි ඔබ මේ මැද්දට තවත් මේ වගේ උගුලක් කටවන්න උදව් කරන්නේ? ඔබ ඔය දකින්න දෘෂ්ටියෙන් බැලුවොත් අපිට කවදාවත් රටක් ඇටිටි ඉස්සරහට යන්න බෑ. ඔබ දන්නවද? ඒ අවස්ථාවේදී රවි කරුණානායකට විරුද්ධව ඒ දීපු නඩු තීන්දුවේ පැහැදිලිව කියනවා සංශෝධිත අධිචෝදනා පත්‍රයක් මත ඔහුට නඩු පවරන්න. ඔහු ඒක නොකරපු නිසා දැන් ඉන්න නීතිපතිවරයාට විරුද්ධව දූෂණ චෝදනාවක් තියෙනවා. ඊට අමතරව ඒක අනිවාර්යම ශ්‍රේෂ්ඨාධිකරණයට එනවා ඔහුට ඒ සම්බන්ධව සංශෝධිත අධිචෝදනා පත්‍රයක් මත නඩු පැවරීමේ වගකීම ඉෂ්ට කිරීම නීතිපතිවරයාගේ වගකීමක්. ඒක ඔහු කළේ නැහැ. හරිද? මේව මේ රටේ මහජනතාව මන්ද නැහැ මේව තේරෙනවද නැද්ද කියලා මේව දැනගන්න ඕනි. රටේ නීති ආධිපත්‍ය නැත්නම් ඕනම වංචාකාරයෙක් ඕනම වරෙක් ගැළවී යනවා. මම ඔබත් එක්ක කගමෙනවා යම් යම් මේ නීති ආධිපත්‍ය නැවත ක්‍රීඩාවක් නොවිය යුතුයි. රටට පීඩාවක් වෙන්නේ නැහැ නේ මෙතන. ක්‍රීඩාවක්. ක්‍රීඩාවක්. يعني මේක දැන් මේක මේ මේ
නීතිය ගේම් එකකට පාවිච්චි කරනවා කියලා පැහැදිලි. ඔබ ඔබ සඳහන් කරන්නේ ඡාපා සරලවම කිව්වොතින් මේ විශේෂ අධිකරණයේ කියන එක ඇතුලේ තවත් කතා කළ යුතු මාතෘකා ගණනාවක් තියෙද්දී අනිවාර්යයෙන්ම එක් පවුලකට පමණක් සීමා වෙච්ච කාරණා 1 2 3 වශයෙන් ගොනු කළා තියෙනවා. අඩුමතරමේ ඒ 1 2 3 4 5 6 අතරට අර කියන මහා පරිමාණ දූෂණ වංචාත් ඇතුළත් වුණා නම් මේක සාධාරණයි. මුල්‍ය අපරාධ නම් අංක 1 වෙන්න ඕනි මහබැංකුවට දැක්වෙන පැහැදිලිව කිව්වා. ඒක නොකරපු හින්දා තමයි අද ශ්‍රේෂ්ඨ අධිකරණයේ නඩු පැවරුවේ දූෂණ කොමිසමේ කොමසාරිස්වරු 3 දෙනාටයි නීතිපතිවරයාටයි තමයි ඔය ගෙනාවු අධිකරණ විශේෂ මහා ත්‍රිපුද්දල මහාධිකරණයේ නඩු පැවරීමේ අධිචෝදනා පත්‍රයෙන් නඩු පැවරීමේ බලය දීලා තියෙන්නේ. ඔවුන් මේක නොකරපු නිසා තමයි අද රටේ මහජනතාවගේ අයිතිය ක්‍රියාත්මක කිරීමෙන් වහාම මේක කරන්න කියලා දැන් මේ අධිකරණය ගන්න කියලා ඔබ කියන්නේ. ඔව්. මගේ තර්කය තමයි මේ ක්‍රම මම නැවත වෙන ප්‍රශ්නයක් අහන්නේ. මෙතන ගේම් එකක් ප්ලේ කරන බව පෙනිපෙනි තියේදී ඒකට ඉදිරිය ඔබට මොකද කරන්න පුළුවන් කියලා මම අහන්නේ. දැන් මේක ඔබ අපේක්ෂා කරපු ඔබේ හරි සාක්ෂි හොඳ ඇති. ඔබ අපේක්ෂා කරපු විදිහට නම් අංක 1ට ගන්න ඕනි මහ බැංකු බැඳුම් කර සිද්ධියක අරගෙන නැහැ. එතකොට වෙන නඩු තුනක් අරගෙන දිනවා කෙලින්ම පුද්ගලයන් ඉලක්ක කරන අපිට කවුද කියන එක නෙමෙයි වැදගත්. දැන් නීති ආධිපත්‍ය නම් අපි කතා කරන්නේ ඒක දඩේමක් බවට පත් කරනකොට ඊට ඉදිරිය උඩට කරන්න පුළුවන් මොකද්ද? දැන් ඔබ මේක පිළිටවන්න උදව් කරුවනේ. ඔබ දැනගන්න මම ඔබට නැවත වතාවක් කියනවා මේ ත්‍රිපුද්ගල මහාධිකරණයේ හමුවේ අධිචෝදනා පත්‍ර ඉදිරිපත් කරන්න පුළුවන් දූෂණ කොමිසමේ ඉන්න කොමසාරිස් 3 දෙනාට දැනට ඉන්න නීතිපතිවරයාටත් පමණයි. ඒක ඔබටවත් නාගානන්දටත් කරන්න පුළුවන් අපිට බලයක් නැහැ. ඔවුන් එක නොකරනවා නම් ඒක එළ නීතිය වරදක් නෙවෙයි. ඒ දූර දන්න පුද්ගලයින්ගේ රට පාවා දෙන්නේ ওই দূරේ පාවා දීමක් කරන්නේ. ඒක ඇවිල්ලා කිලිම ඔවුන් කරන්නේ මම කිව්වේ ඒකයි දූෂණ නීතියේ අල්ලාස් නීතිය 70 වෙන වගන්තිය ප්‍රකාර ඔවුන් Taman දන්න দূරය පාවිච්චි කරනවා තවත් පුද්ගලයෙකුට වාසියක් ලාභයක්. ඒක ඇවිල්ලා දූෂණයේ අවුරුදු 10ක වරපතල වැඩ ඇතුව හිරදනවන ලැබිය යුතු වරදක්. මහාධිකරණේ පිහිටුවනකොට මේ ගේම් එක ඔබට තේරුම් නැද්ද? ඒ කියන්නේ දැන් මේ මහා බැංකුව කොල්ල කාලා විවිධ සිද්ධීන් වල සම්බන්ධල පාර්ලිමේන්තුව ඔබ කියන විදිහට වාහන පර්මිට් විකුණලා දැන් ඒගොල්ලෝනේ මේක කරන්නේ. දැන් පාර්ලිමේන්තුව ඔබ කියන හැටර ඔක්කොම හොරු රැලක් ඔබ කියනවනේ. මම සියලු දෙනාම හොරු කිව්වේ නැහැ කිසිම අවස්ථාවක. අතිබහුතරයක්. ඒතර ඒ බහුතරයක් හොරු වූ පාර්ලිමේන්තුව මැදිහත් වෙලා විශේෂ අධිකරණයක් පිහිටවනකොට ඔබට හිතුන්නේ නැද්ද මේ වෙනම කර ගේම් එකක් කියලා හිතෙන්නේ නැද්ද? මට එහෙම හිතන්න කිසිම උමනාවක් නැහැ. මොකද මේ රටේ මහජනතාවේ ඉල්ලන දෙයක් තියෙනවා. පරපතල අපරාධකාරයෝ, වංචාකාරයෝ, රාජ්‍ය දේපළ මංකොල්ල කණායට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන වැඩපිළිවිලක් තියෙනවා. දැන් වැඩපිළිවිලක් ආවා. වැඩපිළිවිල ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒකේ වෙනසක් කරන්න ඕනේ. ඒ කරන පුද්ගලයෝ එතන ඉවත් වෙන්න ඕනේ. ඒකයි විය යුතු දේ. ඔබ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවාද? ඒක තීරණය කරන්න රටේ මහජනතාව. මට මේ මොකද මම ඔබ දැක්කා මේ අවස්ථාවේදී වෙනත් තියෙන සංවිධාන රැසක්. ඔවුන්ට මම අවීරයක් වෙන්න කැමති නැහැ. මම අපේක්ෂා කරනවා මේ රටේ ඒ වගේ බුද්ධිමත් මේ ගැන මේ රටේ ඔවුන් හොඳටම දකිනවා මේ ක්‍රමේ යන්න බෑ. මේ නිල් පාටයි කොළ පාටයි කරන්නේ මේ රට කන ප්‍රසිද්ධියේ මංකොල්ලයක් කියන්නේ මේ අවුරුදු 70 ඉස්සර කරන විනාශය. ඔවුන් තැන් තැන්වල මේ ගැන ඉදිරිපත් වෙනවා මම දකිනවා. මම ඒකින්ද මම කැමති මේ සියලු දෙනාට මේක ඕපන් කරන්න රයිට්. මම කැමති මේකෙන් ඉවත් වෙන. අපි කට්ටිය එකට කතා කරමු. මේ ප්‍රශ්නේ අපි එකට කතා කරලා මහජනතාව දිනාගෙන මේ මංකොල්ල කෑම මේ රටෙන් තුරන් කරමු. මේක කරන්න නම් නිශ්චිතවම මම ඔබට කිව්වා මේ තියෙන ලෝක ප්‍රඥාප්තිය දූෂණය සම්බන්ධයෙන් මේක අනිවාර්යයෙන්ම නවතින්න ඕනේ. නීති ආධිපත්‍ය පිහිටවන්න නම් මේ රටේ බුද්ධිමත් අය තමන්ගේ කාලයෙන් තමන්ගේ පවුල හා තමන්ගේ දේපල පවණක් හිත වීමෙන් පොඩ්ඩක් අයින් වෙලා මගේ මව්බිම වෙනුවෙන් මම යමක් කරන්න කියන තැනට හිතනකම් මේ රටේ ගොඩේමක් නැහැ. කෙටි ප්‍රශ්නයක්. ජනාධිපතිවරණය ඉවර වුණොත් ඒත් ඔබ මේ ක්‍රියාන්විතේ ලංකාවේ ඉන්නවද? දැනට අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ ඉන්නවා. මේක මගේ මව්බිම. ජනාධිපතිවරණය ඉවර වුණොත් ඔබ දිගටම ක්‍රියාන්විතේ ඉන්නවා. මම 2009 ඉඳලා ඉන්නෝනේ. මම ශ්‍රී ලංකාවේ දිගටම ඉන්නවා. මොකද මේ රට වෙනුවෙන් කවුරු ඉන්න ඕන? පොදු අපේක්ෂකයෙක් කියන සාධකයේ පිළිබඳ ඔබතුමාගේ පුද්ගලික මතය මොකක්ද? මේ රටට පොදු අපේක්ෂකයා කියන කෙනා ගැලපෙනවද? ඒක දේශපාලන පක්ෂ තීරණ දෙයක් නේ. ඔබ දන්නවා මම මේ කොළපාට නිල්පාට පක්ෂ වලින් කරන්නේ මහා බරපතල වංචාව කියන එක පැහැදිලි. දැන් එතනට එකතු වුණා ජනතා විමුක්ති පෙරමුණ. කනගාටුයි කියන්නේ. මෙතනදී අවශ්‍ය කරන්නේ ඕක නෙමේ. මේ රටේ බුද්ධිමත් ප්‍රඥාවන්ත පිරිසකුත් ඉන්නවනේ. නිර්භයව ඉදිරියට එන්න ඕනේ. නිර්භයව ඉදිරියට එන්න මේ චැලෙන්ජ් එක ගන්න. මේ ගන්න මේ වගේ නිර්භයව ඉදිරියට එන මිනිස්සු කොටසක් ඉන්නවා නම් ඒ කොටසට නායකත්වය දෙන්නේ කවුද? කවුද ඒකට වේදිකාව හදලා දෙන්නේ? ඒක තමයි මම ගත්තම පස්සේ කියනවනේ මේක තනියම කරන්න හදනවා කියලා. මට එහෙමත් මේක මම මේ ඉන්නේ මේ රටේ සත්ත පහ කණ්ඩ නෙවෙයි.
මට එහෙම දෙයක් අවශ්‍ය නැහැ. මං එලා අමුතුම චරිතයක් කියන එක මේ රටේ මහ ජනතාව දැන්වත් දකින්න. මම මේ විරාගයේ ප්‍රණීතකම දකින්න චරිත. අද 300ට බලලා එහෙම හිතයි. අවසන් වශයෙන් මං කැමති දැනගන්න දැන් මේ මෙච්චර රාජ්‍ය පාලනයට අධිකරණ පද්ධතියට මේ සියලු දේවල් වලට අභියෝග කරමින් ඒ වගකීමත් ඔබතුමා තනිව බාර ගනිමින් මේ විදිහට මේ අදහස් ඉදිරිපත් කරන නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු කියන චරිතය කවුද? ඒ උත්තර වැදගත් ප්‍රශ්නයක්. මේ සද්ධර්මයේ මෙහෙම දෙයක් තියෙනවා. සද්ධර්මයේ කියනවා ඒ වචනේ මට පාවිච්චි කරන්න නම් මේක මම මේ සද්ධර්මයේ පමණක් නෙමෙයි ඕනම ආගමක මේක කියවනවා. පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අසෝකං විරජං කේම. මේ වැඩේ කරන්න නම් තමන් පීතන්න ඕනේ 100%ක් මේ වැරදි දැනන. කාමේසු විනීයගේ දම් කාමයට ගිජු වීමෙන් බෑර වෙන්නේ. අත්ත සම්මා පණිදිච්ච පැහැදිලිව පීතන්න ඕනේ තැනක් තියෙනවා. මේක ඒක තමයි මම ඔබට පැහැදිලි කළේ. රංජන් රාමනායකට මට උදව් කරන්න බැරි අන් කිසිදු හේතුවක් නෙවෙයි. මගේ හෘද සාක්ෂියට මට ඒක කරන්න බෑ. විනයෝච සුසිකිතෝ දැඩි විනයධාරයෙක් වෙන්න ඕනේ. මේව ආවට ගියාට කරපු ප්‍රකාශ නොවේ. මම අපේක්ෂා කරන්නේ ඔබට කියන්නේ මේ ශක්තිය තමයි නාගානන්ද ඉදිරියට ගෙන යන්නේ. මෙතනදී ඔය කිසිදු බලවේගයක් නාගානන්ද ඉදිරියේ අර සූර්යයා ඉදිරියේ අර පිණිබිඳු අහුසෙනවා වගේ වෙනවා. වුණවත් අන්න කාටවත් දැන් මම ඒකයි එකතු කරන්නේ. මම කියන්නේ මේ ප්‍රබුද්ධ බුද්ධිමත් අය පොඩ්ඩක් හිතන්න මේ ස්කන්ධ පංචකයේ පිනවෙනවා කියන එක සත්‍ය පහක වැඩක් නැති දෙයක්. ඇයි ඇයි අපි ඔබතුමා විශ්වාස කරන්න ඕනේ? සත්‍ය පරම සත්‍ය වෙනුවෙන් පිණි සිටින කෙනෙක් විතරයි මම. ඔබ විශ්වාස කරන්න ඕනේ නාගානන්ද නෙමෙයි. නාගානන්ද කරන වැඩ ඔබට දකින්න ඕනේ. ඔබට අධ්‍යයනය කරන්න කවුද මොහු? මොහු තවත් තක්කඩියෙද්ද හොරෙද්ද වංචාකාරයෙද්ද කියන එක ඔබට 2009 ඉඳලා නාගානන්ද කරන දේවල් වල ඔක්කොම දකින්න පුළුවන්. නළුවෙක්ද කියලා හිතන්න වුණොත්? ආ නළුවෙක්ද කියලාත් හිතන්න පුළුවන්. ඔබට නළුව ටික ඔක්කොම පෙන්ලා ඉවරයි. 2009 ඉඳලා මේ කරන සෑම ක්‍රියාවකදීම ඒක මම ඔප්පු කළා තියෙනවා. අධිකරණයට මේ වගේ බිහිසුණු අභියෝගයක් කරන්න මේ 2015,000ක් පමණ වෙන නීතිඥයන්ගෙන් මම පුන පුනා කියනවා කරුණාකරලා බය නැතුව එන්න. නමුත් නාගානන්ද ළඟින් හිට ගන්න ලංකාවේ නීතිඥෙක් නෑ. කනගාටුයි. මේක ඇත්ත. ඇයි? ඔවුන් හිතනවා මේක පොඩ්ඩක් තේරුම් ගන්න. ඔවුන් සිතනවා මෙතන ලොකු මෙතන තියෙන මේ මිසදිටුකම කියලා අපි දන්න මිත්‍යා දෘෂ්ටි කියන්නේ. ඔවුන් හිතනවා මේ ඔක්කොම සැපයි සුඛයි සුවයි අපට ඕන විදිහට කන්ට්‍රෝල් කරන්න බෑ. එහෙම දෙයක් නෑ මේ ලෝකෙ කිසිම දෙයක්. මේ ඔක්කොම ඇති වී ශ්‍රේණියකින් වෙනස් වී නැති වී යන දේවල් තියෙනවා. ඒක හරියට දැක්ක දිනේට ඔබට අන්න එදා තමයි සම්මියක් දෘෂ්ටියේ පහළ වෙන්නේ. ඒ දෘෂ්ටියේ පහළ වෙච්ච චරිතයකට පමණයි ප්ලේටෝ කියන මෙහෙම කතාවක්. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ක්‍රියාත්මක වන්න නම් පැහැදිලිව දාර්ශනිකයෙක් රාජ්‍ය බලයට එන්න ඕනේ කියලා. අන්නේ ටික කරන්න තමයි මම ඉදිරිපත් වුනේ. ඒ ප්ලේටෝගේ ක්‍රමයේ ප්‍රජාතන්ත්‍රවාදී පරණ ක්‍රමයක් හැටියට තමයි තියෙන්නේ. හොඳයි. අනිත් අවසාන එකක් ඩීල් කරන්නේ දැන් දිත්තු පුරවැසි කමකුත් තියාගෙන දරු පවුලම බොහොම සුවසේ පුද්ගලිකව නෙවෙයි කියන්නේ බොහොම සුවසේ එංගලන්ත ජීවිතයක් ගත කරන අතරේ තමයි මේ කාමසුකල් කානු යෝගයට විරුද්ධව කතා කරන සරල ජීවිතයක් ගැන යෝජනා කරන්නේ 100%ක් ඔබ මාව අධ්‍යයනය කරන්න දැන් ඔබ දැක්කා ඔබ අතන මට ටී එකක් ගේන්න කිව්වා මම බිව්වද මම කිව්වේ නෑ නෑ වෙන කෙනෙක් කිව්වා ඒක තමයි කියන්නේ ඔබ දකින්න නේද මේක දකින්න ඔබ හැමෝටම නළු වගේ කියපු නිසා රංගපෑම නෑ නෑ ඒක තමයි ඔබ දකින්න ඕනේ ඔබට එතන පැහැදිලි ඔබ අද්දුටුවනේ ඔබ දැක්කා මම මේ වෙලාවේ ක්‍රියා කරපු ආකාරය ඇයි දකින්න දෙයක් තියෙනවා අපිට ওই දෘෂ්ටියෙන් වැහිලා තියෙන නිසා අපි අනිත් එක්කෙනාගේ තියෙන අයිතිය දකින්නේ නෑ සෑම සත්වයකටම ජීවත් වීමේ අයිතිය අපි දකින්නේ නෑ අපි මිනිස්සයා ගැන විතරයි හිතන්නේ නමුත් අපිට තියෙන්න ඕනේ දෘෂ්ටිය සෑම කෙනෙකුටම තියෙන ජීවිතයේට බයක් තියෙනවා තමන්ගේ ජීවිතේ ගැන 2019 මොන වෙයිද ඔබේ අනාවැකි මේ 2019 ජනාධිපති වර්ණය මොන වෙයිද 2019 ජනාධිපති වර්ණය නැහැ කියලා දැන් සිරිසේන ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්නේ ඔහු කියන්නේ මම එක දිනයකටවත් කලින් තියන්නේ නැහැ කියලා හරිද ජනාධිපති මැතිවරණයේදී මේක තමයි රටේ ජනතාවට තියෙන අන්තිම ඔපචුනිටි එක මම ඒක ඉදිරිපත් කළේ පැහැදිලි වැඩ පිළිවෙල දිනේ ඉන්නේ 2019 නේ කියන්නේ මේකයි මම මේ රටේ මහ ජනතාවට
පැහැදිලි වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා. ඒක ඇවිල්ලා මේ හදලා තියෙන අයන් ග්‍රිල් එක. ඒක ඔබ ජනාධිපතිවරණයට සූදානම් වෙන හොර රහසක්. හොර රහසක් නෑ. නෑ ඔබකට ඉදිරිපත් වෙන්නේ නෑ කියන්නේ. නෑ 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 මං ඉදිරිපත් නොවන කතාවක් නෙමෙයි. මට එක වචනයක්වත් ඔබට බොරු කියන්න බෑ කරුණාකරලා ඒක තේරුම් ගන්න. මේ රටේ මහ ජනතාව මේක ගත යුතු තීරණයක්. මං ඉදිරිපත් කළා පැහැදිලි වැඩපිළිවෙලක්. මේ වැඩපිළිවෙල ප්‍රකාරව ඉදිරිපත් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටේ පරමාධිකාරී ජනතාව සම්මත කරන දෙයක්. නැතුව පාර්ලිමේන්තුවේ ඉන්න මංකොල්ලකාරයෝ හොරු නෙවෙයි මේක සම්මත කරන්නේ. එතන ඉන්නේ මහ ජනතාවගේ සේවකයෝ. නමුත් රටේ පරමාධිකාරී ජනතාව ඍජුව තමන්ගේ ව්‍යවස්ථාදායක බලය පාවිච්චි කරමින් රටට ඉදිරිපත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. ඉතින් ප්‍රායෝගිකව ලෝකයේ ඕනෑම රටක පාර්ලිමේන්තුව තමයිනේ ව්‍යවස්ථා සම්මත කරන්නේ. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී. නැහැ. ඔබට ඒක පැහැදිලි කරන්න ප්‍රජාතන්ත්‍රවාදී ඉහළම තමයි රටේ පරමාධිකාරී ජනතාව. ඒක තමයි ජනමත විචාරණයකට යන්නේ කියලා ස්ථාපිත කරන්නේ. ඉතින් ජනතාව කොහොමද සම්මත කරන්නේ? පාර්ලිමේන්තුව නැතු කොහොමද කරන්නේ? හොඳ ප්‍රශ්නයක්. දැන් ඒකට මම ඔබ කියන්නේ මම කිව්වා පාර්ලිමේන්තුව කියන්නේ මහ ජනතාවගේ නියෝජිතයෝ සේවකයෝ. කවුද ඒතකොට පරමාධිකාරී බලධරයා? රටේ මහ ජනතාව. ඒතකොට රටේ මහ ජනතාව මංකොල්ල කන රට විනාශ කරන මංකොල්ලකාරයෝ මේ විදිහට හැසිරෙනකොට ඔබ හිතනවද මේ ගේන ව්‍යවස්ථා සංශෝධනය ලංකාවේ පාර්ලිමේන්තුවෙන් සම්මත කරන්න පුළුවන් කියලා? මේක හැටියට ඔය තියෙන වැටුප් විස්රාම වැටුප් අතීතයට බලපාන ලෙස කාර් පර්මිට් ලිකර් පර්මිට් ඔබ දන්නවා. ඒ වගේම ඩීසෙන්ට්‍රලයිස්ඩ් බජට් එතනින් ගියාම මේ සියලුම දේවල් අහුසි වෙනවා. ඒ ව්‍යවස්ථාවේ සඳහන් කාරණා නෙවෙයි නේ. නැත්තම් ඒව අහුසි ඒව ඇවිල්ලා ඒව අවස්ථාවේ නැහැ නේ ලිකපොම නෑ 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 ඒක නෙමෙයි. කොටිම් පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් නැතුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ඉල්ලන්න බෑ. ඒ වගේම සිවිල් අපරාධ විශේෂයෙන් අපරාධ නඩුවට සම්බන්ධ කිසි කෙනෙකුට පාර්ලිමේන්තුවට ඉල්ලන්න බෑ. බරපතල වෙනස්කම් රසක් තියෙනවා. ඒ වගේම දැනට තියෙන ඔය තියෙන ඔබ දන්නවා තියෙන සමාවදීමේ අයිතියක් තියෙනවා. ඒවා සියල්ල අහෝසි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔබතුමා කියන කාරණා මේක මේ 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 ලියවිල්ලේ අඩංගු කාරණාවන් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් හෙට ඉඳන් හරි ඉතාමත්ම හොඳයි චප්පා. ප්‍රශ්නේ තියෙන්නේ මේ කියන විදියට මේවා ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් හෙට සිට හරි හොඳයි. නමුත් එහෙම සිද්ධ වෙන්නේ එහෙම සිද්ධ කරන්න බැහැ මේ පවතින තත්ත්වය ඇතුළත. පුළුවන්. කොහොමද? ප්‍රති මහ ජනතාවගෙන් නැගිටීමක් අවශ්‍යයි ඡන්දයේදී. මේක ඇවිල්ලා විවස්ථාමය විප්ලවය රට ගොඩනගන්න මේ තියෙන ඔපොචුනිටි එක අන්තිම ඔපොචුනිටි. ඔබට විශ්වාස කරනවද එක රැයින් මේ වෙනස්කම සිද්ධ වෙයි කියලා? එක රැයින් නෙවෙයි ඊළඟ ඡන්දයේදී කළ හැකි දෙයක්. මම ඒකයි විද්‍යුතුන්ට කිව්වේ එන්න අපි මේ ග්‍රිල් එක හදමු. මේකේ කොටිම විගණකාධිපතිවරයාට බලතල දීලා තියෙනවා ජනාධිපතිගේ ගිණුම ඔය තියෙන මෙගා ප්‍රොජෙක්ට්ස් එතන ගියාම ගවර්න්මන්ට් ටෙන්ඩර්ස් ඔය සියලු දේවල්ම සම්පූර්ණ අධීක්ෂණයට යටත් කරලා මේක ඇවිල්ලා කොටිම කියනවා නම් පාර්ලිමේන්තුව වැදගත් උගත් බුද්ධිමත් තමන්ගේ මෞබිම ගැන හැඟීමක් තියෙන රට කයිනින් කන්න එන චේතනාවෙන් එන සියලු ඌම පුද්ගලයෝ ඉවත් කරන වැඩපිළිවෙලා. ඒ වැඩපිළිවෙල ගැන කතා කරනකොට ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ කියන තරගකරුවන් දෙදෙනා පිළිබඳව තමයි ඉදිරි ජනාධිපතිවරණයේදී සාකච්ඡා වෙන්නේ මේ වෙන විට බහුතරයක් දෙනා අතර. මොකද්ද ඔබේ අදහස මේ අය ඔය කියන වැඩපිළිවෙලට ගැලපෙනවද? මම ඔබට ඉස්සෙල්ලාම කිව්වා මෙතනදී අවශ්‍ය කරන අතිශයින්ම 100%ක් නිර්ව්‍යාජ චරිතයක්. එතනට මට ඔය කියපු නම් දෙකම අදාළ නැහැ. දෙකම අදාළ නැහැ. ඒක තමයි මේ රටේ මහ ජනතාව තේරුම් ගන්න. රනිල් වික්‍රමසිංහ කොහෙත්ම අදාළ නැහැ. මේ රටේ කවදාකවත් ඡන්දයක් දිනන්න බැරි. මේ කරන්නේ එක්තරා මංකොල්ලයක් හෝ විසිනේ සංශෝධනයෙන් දකන්නේ. ඒකින්ද කොහෙත්ම නුසුදුසි. වෙන රටක නම් පක්ෂයෙන් නිරපලා ඇරලා ඔවුදු 10ක් 15ක් 20ක් වෙන්න පුළුවන්. ඒකින්ද ඔහු කොහෙත්ම නුසුදුසි. මේ අවස්ථාවේදී මේ රටට අවශ්‍ය කරන්නේ මගේ මෞබිම මගේ ජාතිය එක්සේසත් කළා මේ රට ගොඩනගන්න ඕන කියන වගකීම ගන්න පවිත්‍ර චරිතයක්. රට කන්න එන කෙනෙක් නෙවෙයි. අන්න ඒකයි මේ අවශ්‍ය කරන්නේ. මම ඒකට මේ වගකීම ගන්න සූදානම්. නමුත් මම ඒකට අවස්ථාව දෙන්නේ නැහැ. ඔබ කියලාද ඔබ කියන්නේ? නෑ මම කිව්වේ නෑ. ඔබ හැර වෙන කෙනෙක් ඔබ හිතනවාද? මම ඒක තමයි අදම වලන්ද මම දාම්මා මෙවැනි චරිත කීපයක් අපි එකතු කරමු. මෙවැනි චරිත කියන්නේ දැන් පාර්ලිමේන්තුවේ හිමයි ඉන්නවද දැන් ඔබ කියන්නේ? මම දකින්නේ නැහැ කෙනෙක්වත්. 225න් එක්කෙනෙක්වත් නැහැ. මෙවැනි චරිත කීපයක් තමන්ගේ කාලය ශ්‍රමය ධනය මගේ මෞබිම වෙනුවෙන් කොටිම ජීවිතේ පාවා පුද කරන්න සිද්ධ වෙන්න පුළුවන්.
එහෙම කැමති චරිත කීපයක් තමයි මේ රට ගොඩනගන්න අවශ්‍ය කරන්නේ. ඒකට මේ රටට යම් චිත්‍රය මම ඒකට පෙන්වෙ මග පෙන්වීමක් තමයි පෙන්වෙ. කැපකිරිලා මෙච්චර භයානක වගකීමක් අරගෙන මම අහනවා රටේ මහජනතාව ඔබට එහෙම බයක් දැනෙන්නේ නැද්ද? මම ඔබට කිව්වා අර දුක්ඛ සත්‍ය කියන උට බුදුන් කියනවනේ. එහෙනම් මෙතන ඇවිල්ලා ආත්මය පුද්ගලයේ නැත කියලා. ඒක ඇත්ත. ඒත් බැරි වෙලාවේ ඔබ ජනාධිපතිවරයා වුණොත් දිල්කා දැන් ප්‍රශ්නේ තියෙන්නේ පාර්ලිමේන්තුවේ හෝ දැන් එළියෙත් කවුරුත් පක්ෂකුත් නියෝජිතවොත් නැත්නම් ඔබ ජනාධිපතිවරයා වුණොත් ඔබට තනින් රටපාලනය කරන්න නැහැ නේ. ජනාධිපතිවරයා ඔය තියෙන මේක තියෙන අනුග්‍රහතාවය නැහැ. මේ තියෙන අනුග්‍රහතාවය ජනතාව සම්මත කළොත් ඔබ ලියලා තින්නේ මේ අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩල රටපාලනය කරන ක්‍රමයක්. ඔව්. ඒතොර ඒකේ ප්‍රධානී ඔබනේ කතාවේ හැටියට ඔව් කියලා ගත්තොත් ඔබ ඉදිරිපත් වෙලා දැන් ජනයා ඉන්න හරි හිතමු රටේ මහජනතාව සියලු දෙනා එහෙම කළොත් ආවොත් ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගත්තොත් ඒක අනුමත කළොත් එතකොට අනිවාර්යයෙන්ම රාජ්‍ය නායකයා දිවුරුම් දෙන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර ඔහු එතකොට ජනාධිපති නෙවෙයි. ඔහු අග්‍රාමාත්‍යවරයා. අග්‍රාමාත්‍යවරයාට ඔය කිසිම ඔය තියෙන අර දැන් තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වෙනි වගන්තිය ප්‍රකාරව තියෙනවා අපරාධ සිවිල් නඩු කිසිවක් ගේන්න බෑ කියලා. ඒක සම්පූර්ණයෙන්ම අහෝසි. ඔහු රටේ නීතියෙන් හරියට ගැට ගහලා තියෙන්නේ. ඒකින්ද මේක නාගානන්ද අදාළ නැහැ. ඊට පස්සේ කවුරු ආවත් මේ ලංකාවේ රටේ නීතියට රට කෙරේ. ඉතින් මේ විනිසුරු වරුමයි දැන් ඔබ චෝදනා කරන කට්ටියම තමයි ඉන්නේ විනිසුරු. නෑ මේකේ මේ විනිසුරු සියලු දෙනාම මහ ජනතාව මේක සම්මත කරු ක්ෂණයකින් විනිසුරු කාර්යවරු ධූරේ හැර යන්නේ. නැවත 10 දෙනාගෙන් 9 දෙනෙක් රටේ උගත් බුද්ධිමත් ප්‍රභූවරු තමයි ඒ ඉන්න ව්‍යවස්ථාව. කවුද උන්න තෝරන්නේ? ඒකත් ඒක තමයි මේ දැනට කරමින් තියෙන වැඩපිළිවෙල. ඒ වගේ දෙයක් දැනට ක්‍රියාත්මක වෙනවා කොහොම ආයේද මේකට ඉන්න ඕනේ කියන එක. හොඳයි. බොහොම ස්තුතියි අද දවසේදී 360 සජීව සංවාදයට සහභාගී වීම පිළිබඳව. බොහොම ස්තුතියි ඔබ මේ වැඩසටහන සංවිධානය කළ මට ආරාධනා කරන්න. බොහොම ස්තුතියි. හොඳයි. මම හිතන්නේ බොහෝ කාරණා ජනතාව අතර සංවාදයට නැගේවි ඔබතුමා කියපු කාරණාත් එක්ක ඔබතුමා කියපු සමහර කාරණා පිළිබඳව ජනතාව තමන් විසින්ම ප්‍රශ්න ඇති කරගනිවි මේ ප්‍රශ්න නිරාකරණය කරගන්නට උත්සාහ කරාව අපි බලමු. මොනවාද සිද්ධ වෙන්නේ කියලා ඔබටත් ස්තුතියි අප සමග රැඳී සිටින සම්බන්ධයෙන් මෙච්චර වෙලාවක් අපි තවත් වැඩසටහනකින් මෙවැනිම සාකච්ඡාවකින් යලිත් හමු වෙනවා සුබ රැ